ආයුබෝවන් කියලා හැම දරුවෙක්ම පිළිගන්නවා හෙලෝ මැත්ස් අරන් ඇවිල්ලා තියෙන අලුත්ම අලුත් වීඩියෝ එකට. ඉතින් හෙලෝ මැත්ස් සබ්ස්ක්‍රයිබ් 5000වට පස්සේ අපි අරන්ගෙන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් හෙලෝ මැත්ස් පටන් අරගෙන දැනට අවුරුද්දක් වෙන්නේ. එතකොට අවුරුද්දක් යනකොට අපි සබ්ස්ක්‍රයිබ් 5000ක් ඇවිල්ලා තියෙන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් හැමදාම වීඩියෝස් බලන, වීඩියෝස් වලට ලයික් කරන, වීඩියෝස් වලට කමෙන්ට් කරන, ෂෙයා කරන ඔයාලා හින්දා තමයි අපේ channel එක මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අය අපේ channel එක ගැන දැනගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා තවත් අයට, තවත් ළමයින්ට අපේ channel එක ගැන කියන්න, අපි ගැන කියන්න, හෙලෝ මැත්ස් ගැන කියන්න, මෙන්න මෙහෙම channel එකක් තියෙනවා ගැන කියලා ඉවර වෙලා එයාලටත් මේක බලන්න කියන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා කියන්න. එතකොට ඉස්සරහට ඔයාලට තවත් මීටත් වඩා හොඳ හොඳ වීඩියෝස්, අධ්‍යාපනික කරුණු ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ 9 වසරට අදාළ පේපර් එකක්, ප්‍රෙස්ටම් පේපර් එක. පළවෙනි කොටසේ ප්‍රශ්න 20 තමයි කතා කරන්න යන්නේ. හරි, එහෙනම් අපි පේපර් එකට ගිහිල්ලා බලමු. ඊට කලින් ආයෙත් මතක් කරනවා, අපේ channel එක තාම subscribe කරලා නැත්නම් වා දැම්ම පහළ රතු පාට බටන් එක ක්ලික් කරලා ඉවර වෙලා subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් hello mess ගැන කියන්න. ඊළඟට ඔයා අපේ online class එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් අපේ WhatsApp number එකට message එකක් දාන්න, online class එකට join වෙන්න. හරි, එහෙනම් අපි යමු අද video එකට. හොඳයි, බලන්න පුතේ, අපිට හම්බ වෙලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වැටීම ආශ්‍රිත ගැටලුවක්. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ 194 ආසන්න 10ට වට යන. එතකොට 194 ආසන්න 10ට වට යනකොට මෙතනදී බලන්න ඕනේ අපි 194 දෙපැත්තේ ඉන්න 10ේ ගුණාකාර දෙන්න කවුද කියලා. හරිද? 194 දෙපැත්තේ ඉන්න 10ේ ගුණාකාර දෙන්න කවුද? 190 සහ 200 තමයි ඉන්නේ. නේද? 194ට අඩු 10ේ ගුණාකාරය ඇවිල්ලා 190. 194ට වැඩි 10ේ ගුණාකාරය 200. රයිට්? එතකොට දැන් අපි ඔන්න ඒ දෙන්න ගැන ලියගත්. හරිද? දැන් ඔන්න ඒ දෙන්න ගැන හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් 190 සහ 200. ඒ අතර හරි මැද තමයි පුතේ 195. දැන් බලනවා මෙහෙම. මෙන්න මේ 194 වැඩියෙන් ළඟ පුතේ 190ටද නැත්නම් 200ටද කියලා බලනවා. දැන් අපි ලියාගත්තු විදිය මේමනේ. අපි බලන්නේ 194ට. නේද? 194ට අඩු එක්කෙනා තමයි 190. වැඩි කෙනා තමයි 200. හ්ම්. අපි බලන්නේ දැන් 190ටද නැත්නම් 200ටද මෙයා වට යන්නේ කියලා. නේද? එතකොට වැටීමේදී මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. හරිද? මෙන්න මේ 194 දැන් වට යන්නේ අපි. වැටීමේදී මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. අපි මේ වට යන සංඛ්‍යාව 100 දැන් මෙතනදී මේ ගණනත් එක්ක මම කතා කරන්නේ 195 හෝ 195ට වඩා වැඩි නම් අපි 200ට වට යනවා. ඒ කියන්නේ වඩා වැඩි සංඛ්‍යාවට වට යනවා. අපි කතා කරන සංඛ්‍යාව දැන් මේකෙදී නම් 195ට වඩා අඩු නම්, කියන්නේ 194, 193, 192, 191 ඒ වගේ නම් අපි ඒක වඩා අඩු 10 ගුණාකාරයට හෙවත් 190ට කියලා වට යනවා. හරිද? ඉතින් ඔය ක්‍රමයේ තමයි අපේ පොතේ තියෙන්නේ. මෙන්න මෙහෙම කරන්න. හරිද? දැන් අපි වට යන සංඛ්‍යාව තමයි 194. හරි. 194 දැන් 10ට වට යනවා. පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා ස්ථානීය අගයන් නේද? ඝන කරාමු. ඇඳලා කරලා තියෙනවානේ. අඟටම ඉන්නේ එක ස්ථානය, ඊළඟට ඉන්නේ 10 ස්ථානය, ඊළඟට 100 ස්ථානය, ඊළඟට 1000 ස්ථානය නේද? මේ විදිහට තියෙනවා. හරි. එතකොට දැන් ඉලක්කම් තියෙන්නේ මෙන්න මේ පිරිවලට නේද? අපි 504 කියන ඉලක්කම ගත්තොත් මෙයාගේ අගටම ඉන්න 4 එක ස්ථානෙ, බිඳුව තමයි 10 ස්ථානෙ, 5 100 ස්ථානෙ. දැන් 194 ගත්තොත් මෙතන 194 පුතේ එක ස්ථානෙ ඉන්නවා 4. ඊළඟට 10 ස්ථානෙ ඉන්නවා 9. ඊළඟට 100 ස්ථානෙ එක ඉන්නවා. දැන් මෙහෙමයි කරන්නේ. හරිද? 10ට වට යනකොට අපි බලනවා පුතේ එක ස්ථානෙ ඉන්න ඉලක්කම 30. 10ට වට යනකොට අපි බලනවා එක ස්ථානෙ ඉන්න ඉලක්කම 30. රයිට්. එක ස්ථානෙ ඉන්න ඉලක්කම පුතේ 4. එක ස්ථානෙ ඉන්න ඉලක්කම 4. නේ? එක ස්ථානෙ ඉන්න ඉලක්කම 4. දැන් මෙහෙමයි. එක ස්ථානෙ ඉන්න ඉලක්කම 5 හෝ 5ට වඩා වැඩි නම් වඩා වැඩි 10ේ ගුණාකාරයට වට යනවා.
එකස්ථානයේ ඉන්න ඉලක්කම 5ට වඩා අඩු නම් එයා වට යනවා අපි වඩා අඩු 10 ගුණාකාරයට. එතකොට දැන් මෙතනදී නම් එකස්ථානයේ ඉන්නේ 4 4 කියන්නේ 5ට වඩා අඩු නිසා පුතේ අපි වට යන්න ඕනේ මෙයා 190ට. එහෙනම් මෙයා වට යන්න ඕනේ අපි 190ට. 190ට තමයි වට යන්න ඕනේ. හරි. තව උදාහරණයක් අරගෙන මම මේක කියලා දෙනවා. දැන් මේ ගානට අමතරව මම තව උදාහරණයක් අරගෙන කියලා දෙනවා. මම ගන්නවා 5231 කියලා. හරි. 5231 කියන සංඛ්‍යාව අරන් ගත්තොත් අපි මේ ගානට ඔයාලට කියලා දෙන්න. දැන් 10ට වට යනවා නම් පුතේ අපි බලන්න ඕනේ එක ස්ථානය දිහා. 10ට වට යනවා නම් එක ස්ථානය දිහා බලන්න. ඔයාලට 100ට වට යන්න ඕන නෝ පුතේ 10 ස්ථානය දිහා තමයි බලන්න ඕනේ. රයිට්. හරිද? ඒ වගේ ගානක් අවත් අපි කතා කරමු. හරි. 10ට වට යද්දී ඔන්න එක ස්ථානය දිහා බලන පුතේ එක ස්ථානයේ ඉලක්කම 1. එහෙනම් එක ස්ථානයේ ඉලක්කම 1 නිසා 1 කියන්නේ 5ට වඩා අඩු නිසා මෙයා වට යන්න ඕන. දැන් දෙපැත්තේ තියෙන්නේ 5230. එයාට මේ පැත්තේ ඉන්නේ 5240. එතකොට එක ස්ථානයේ ඉන්න එකේ ඉලක්කම එයා 5ට වඩා අඩු නිසා පුතේ අපි වට යන්න ඕන වඩා අඩු 10 ගුණාකාරයට. ඒ කියන්නේ 5230ට. ඉතින් ඒ විදිහට ගත්තහම මෙතනදී ඔන්න 194 ගොඩක්ම ළඟ වෙන්නේ 190ට නිසා මෙයා අපි වට යන්න ඕනේ 190 කියලා. හරිද? ඔන්න පළවෙනි ප්‍රශ්නට උත්තරය එතකොට 190යි. හරි, මට කියන්න අමතක වුණා. දැන් ඔයා මේ පේපර් එක කරලා නැත්තම් දැම්ම පේපර් එක කරන්න ඕනේ. හරිද? පේපර් එක කරලා නැත්තම් පේපර් එක කරලා ඉවර වෙලා ඇවිල්ලා වාඩි වෙලා මේක පන්තියේ ඉන්න විදියට මේක අහගෙන හරි දාගෙන ඔයාගේ වැරදි හදාගෙන අමතර කියන දේවල් ලියාගන්න වෙනව පොතක් හරි කොලයක් හරි තියාගෙන ඒ විදියට කරගන්න ඕනේ. හරිද? එහෙනම් පේපර් එක දාලා තියෙනවා පේජ් එකේ. Hello Maths කියලා ගහුව ගමන් Facebook එකේ පේජ් එක එනවා. ඒකේ තමයි අපි papers ඔක්කොම හැමදාම අප්ඩේට්ස් යනවා. මොනවා හරි ප්‍රශ්නයක් අපි කතා කරනවා එකේ. ඉතින් හැමදාම මොනවා හරි දෙයක් තියෙනවා. ඒ නිසා පේජ් එකකටත් ගිහිල්ලා ඒකත් ලයික් කරලා තියාගන්න. හරිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හරි. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නයේදී අපිට මෙහෙමයි තියෙන්නේ. 32 25 18 තිප්පේලියක් තියෙනවා යන සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. හරි, ලේසි ප්‍රශ්නයක්. එතකොට සංඛ්‍යා රටාවක පද මේක බලද්දී අපි බලනවා සංඛ්‍යා රටාවේ පද කීයෙන් කීයද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ පද දෙකක් අතර ගැප් එක වෙනස කීයද කියලා බලනවා. හරිද? බලන්න 32 ඉඳන් 25ට ඇවිල්ලා නේද? 7ක් අඩුයි. රයිට්. ඊළඟට 25 ඉඳන් 18ක් ගෙන දෙනවා. අයි 7යි. කියන්නේ පාඩ තේරෙනවා මේක 7ෙන් 7ට මේ සංඛ්‍යා රටාව අඩු වෙවි තමයි යන්නේ. සංඛ්‍යා රටාව 7ෙන් 7ට අඩු වෙවි තමයි යන්නේ. එහෙනම් බලන්න 32ෙන් 7ක් අඩු වුණා 25යි, 25ෙන් 7ක් අඩු වුණා 18යි, 18ෙනොත් 7ක් අඩු කරන්න පුතේ 11 කියලා එනවා. ඊළඟ පදේ අපිට 11ෙන් ආපහු 7ක් අඩු කරන්න 4යි කියලා එනවා. එතකොට මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක 11 සහ 4 තියෙනවා. ඔයාලට මේකට ලකුණු දෙකක් ලැබෙනවා. රයිට්. අපි යමු ඊළඟ ගානට. හරි පුතේ, ඊළඟ ගාන සුළු කරන්න භාග සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඉතින් පුතේ භාග සම්බන්ධ ගැටලුවලදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට හරය සමාන භාග තියෙනවා, හරය අසමාන භාග තියෙනවා. එතකොට මිශ්‍ර සංඛ්‍යා එක්ක තව භාග කවලම් වෙලා යන ප්‍රශ්න දෙනවා නේද? ඒ වගේ භාග කියන්නේ ටිකක් ලොකු පාඩමක්. ඒ වගේම හරිම රසවත් ඉන්ටරෙස්ටිං නියම පාඩමක් තමයි භාග කියන්නේ. හරිද? මම ගොඩක් ආස පාඩමක් තමයි භාග. ඉතින් 9 දවාට වරහන් එක්කම ඉගෙන ගන්න තියෙනවා භාග. හරිද? ඉතින් බලමු මෙතන නම් තියෙන හරිම ලේසි ප්‍රශ්නයක් පුතේ. හරය සමාන භාග දෙන්නේ එකතු කරන්න තියෙන්නේ. ඉතින් හරය සමාන භාග දෙන්නේ එකතු කරනකොට හරය සමාන වෙලාවට අපි දන්නවා භාග දෙකේ හරයන් සමාන නම් දෙකක් හරි තුනක් හරි. හරිද? ඕන එක. හරිද? භාගවල තියෙන හරයන් සමාන නම් අපි දන්නවා එයාලගේ උත්තරයට එන හරයත් එයාම තමයි. හරිද? භාගවල ඉන්න හරයන් දෙන්න සමාන නම් දෙන්න හරි තුන් දෙනා හරි සමාන නම් උත්තරයට එන්නේ ඒ හරයම තමයි. ඉතින් මෙතනදී උදාහරණ විදියට පුතේ 12න් 1 සහ 12න් 7 ඉන්නේ. එතකොට මේ එකතු කරන්න ඉන්න භාග දෙන්නගේ හරයන් සමාන නිසා අපි දන්නවා උත්තරයට එන්නේ 12ම තමයි. ඒ හරයම තමයි පුතේ උත්තරයටත් එන්නේ.
12යි right ඊට පස්සේ හරයන් දැන් හරි ලවයන්ට මොකද වෙන්නේ හරිද දැන් හරය සමාන නම් ලවයන් තියෙන විදියටම එකතු කරන්න නම් එකතු කරන්න අඩු කරනවා නම් අඩු කරලා මේ උඩට උත්තරේ දාන්න හරිද දැන් බලන්න එකතු කරන්න තියෙන්නේ 1යි 7යි එකතු කරන්න 8යි එක මෙතනින් දාන්න හරි පුතේ දැන් මට පේනවා මේකෙදි බලන්න 12යි 12න් 8 තියෙන්නේ මේකට මට තව තුල්ලේ භාගයක් ලියා ගන්න පුළුවන් එහෙම නැත්තම් මට පුළුවන් මේක තවත් සරල වෙනවා කියලා මට පේනවනේ නේද බලන්න 8යි 12යි කියන දෙන්නම මට පේනවා 4ෙන් බෙදෙන දෙන්න නේද ඉතින් මට පුළුවන් මේ දෙන්නම 4ෙන් බෙදලා මේක තවත් පොඩි භාගයක් කරලා තියන්න කියන්නේ තව සරල කරලා ලියන්න පුළුවන් හ්ම් සරල කරලා ලියන්න ඉතින් බලන්න 8 බෙදුනහම 4ෙන් 2යි 12 බෙදුනහම 4ෙන් 3යි එතකොට ආ මෙන්න මේකට 3ෙන් 2 කියලා උත්තරේ දෙනවා නම් පුතේ ගොඩක් හොඳයි ඔන්න බලන්න එතකොට අපිට උත්තර හම්බ වෙනවා මේකට මේ විදිහට හරිද ඉතින් බලමු අපි ඊළඟ ගානේදී මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා දැන් හරි දාගන්න හරි එතකොට හතරවෙනි ගානේදී වෙලෙන්දෙක් රුපියල් 800කට මිලදීගත් විදුලි උපකරණයක් 10%ක් ලාභ ලැබෙනසේ විකිණීමට මිල ලකුණු කරයි නම් ඔහු ලබන ලාභය සොයන්න ඒ ලාභය කීයද කියලා අහනවා ඉතින් පුතේ අපි දන්නවා මොනවා හරි භාණ්ඩයක් නේද දැන් මෙතන වෙලෙන්දෙක් නේද මෙයා මොනවා හරි භාණ්ඩයක් කොහෙන් හරි අරගෙන නේද ඒකට ලාභයක් තියාගෙන ඉපැ විකුණන්න නැත්නම් මෙයාට මේ බිස්නස් එක කරන්න කිසිම තේරුමක් නැහැ නේ නේ එතකොට මේ ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ ඒ ලාභය මෙයා මේ ප්‍රොෆිට් එක තියාගන්නේ මාජින් එක තියන්නේ 10%යි හරිද 10%යි මෙයාට මෙන්න මේකෙන් ලාභය මට 10%ක් තිබ්බන් ඇති ඒ 10%ක් තියලා මම මේක මිල ලකුණු කරනවා හරි ඉතින් පුතේ මේක සරලව හිතුවොත් මෙහෙමනේ නේද 100ක භාණ්ඩයක් නම් රුපියල් 10ක් ලාභ වෙන්න ඕනේ 10%ක ලාභයක් හම්බ වෙනවා කියන්නේ ඒක භාණ්ඩේ රුපියල් 100 නම් පුතේ ලාභය හම්බ වෙන්න ඕනේ රුපියල් 10යි හ්ම් එහෙනම් මම ලකුණු කරන්නේ 110ට හරිද සරල සිද්ධියක් තියෙන හරිද ඉතින් මේක අපිට පුළුවන් අපේ සූත්‍රයක් පාවිච්චි කරලා හදන්න හරිද සූත්‍රයක් පාවිච්චි කරලා හදන්න පුළුවන් හරිද මේක හිතෙන් ගන්න පුළුවන් ටක් ගාලා හරිද නැත්නම් මම කියනවා මේක කොහොමද සූත්‍රය පාවිච්චි කරලා ගන්න කියලා දැන් බලන්න මෙහෙමයි කරන්නේ රයිට් එතකොට ලාභය හොයන්නේ කොහොමද ලාභය අපි හොයාගන්නේ ලාභය හොයාගන්නේ මෙයා දැන් ගත්ත දෙයක්නේ එහෙනම් ගත් මිල දානවා මෙතන ගත් මිල මෙතන දැන් මොනවා හරි දැන් නිෂ්පාදනය කරන දෙයක් නම් පුතේ මෙතන ගත් මිල වෙනුවට නිෂ්පාදන වියදම දාන්න ගත් මිල හෝ නිෂ්පාදන වියදම හරිද එයා ගුණ කරනවා ලාභ ප්‍රතිශතයෙන් ගුණ කරනවා හරිද ලාභ ප්‍රතිශතයෙන් ගුණ කරනවා හරිද ලාභයෙන් ගුණ කරනවා එතකොට පුතේ ලාභයෙන් මෙතන දානකොට ප්‍රසන්ටේජ් එක විදියට නෙමෙයි අපි දාන්නේ භාගයක් විදියට දාගන්න. එතකොට අපිට මේක බෙදා ගන්න ලේසියි. හරිද? එතකොට ලාභය තමයි අපි හොයන්න ඕනේ. ගත් මිල අපි දන්නවා රුපියල් 800යි කියලා. 800 දැම්මා. ලාභ ප්‍රතිශතය 10% නිසා ඒක භාගයක් විදියට 100ෙන් 10 කියලා ලියලා. රයිට්. දැන් මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දාන්න. 8 ගුණ කිරීම 10. ඒ කියන්නේ රුපියල් 80ක් තමයි මෙයාට හම්බ වෙන්නේ. ලාභය දැන් ඔයා හිතන්න මොන රුපියල් මේ 800කට ගන්න භාණ්ඩය 10%ක් ලාභ තියාගත්තහම බලන්න රුපියල් 80ක ලාභයක් තමයි එන්නේ හරිද ඉතින් හරිනේ ඔන්න බලන්න මම කලින් කියපු එකත් එක්ක හ්ම් ලාභය 10 නම් පුතේ 100 බඩුවක් නම් රුපියල් 10ක් ලාභයි 201ක් නම් රුපියල් 20ක් ලාභයි 300 නම් රුපියල් 30ක් ලාභයි ඔන්න ඔය කියන විදියට ඉතින් රුපියල් 800ක් නම් රුපියල් 80ක් ලාභයි. ඉතින් පුතේ මේක වාගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා නම් ප්‍රතිශතයක් කියන්නේ මේකයි ලාභ ප්‍රතිශතය කියන්නේ මේකයි වට්ටමක් කියන්නේ මේකයි එහෙම කියලා වාගේ ඔළුවට ගිහින් තියෙනවා නම් මේක වාට මේ සිංහල ටික කියවපු ගමන් වල තේරෙනවා ආ මේක තමයි තියෙන්නේ ටග් ගාලා උත්තර ගන්නත් පුළුවන් ඔන්න හරිද? හොඳයි. අපි බලමු ඊළඟ ගානට ගිහිල්ලා මොනවද කරන්න තියෙන්නේ කියලා. පස්සෙනි ගානේදී බලන්න ද්‍රව මිනුම් පිළිබඳ ගැටලුවක් නේද මිලිලීටර 2500 ද්‍රව ප්‍රමාණයක් ලීටර වලින් දක්වන්න ඉතින් මේක නම් ඇත්තටම හරිම ලේසි මොකද කියන්නේ මිලිලීටර සහ ලීටර සම්බන්ධ මොකද්ද තියෙන සම්බන්ධතාව අපි දන්නවා
අපි දන්නවා ලීටර සහ මිලිලීටර අතර සම්බන්ධතාව මෙහෙමයි එන්නේ. ලීටර එකක් සමාන වෙන්නේ මිලිලීටර 1000කට නේද? මිලිලීටර 1000කට. ඉතින් මේක තමයි මෙතනදී අපි පාවිච්චි කරන්න ඕන තියරිය. හරිද? මේක තමයි මෙතනදී පාවිච්චි කරන්න තියරිය. එතකොට මිලිලීටර කොහොමද ලීටර කරන්නේ? ලීටර කොහොමද මිලිලීටර කරන්නේ? දැන් අපේ ගානේ දිනම් මිලිලීටර කොහොමද ලීටර කරන්නේ? දැන් මම මේ ගානක් කියලා දෙනකොට මම මේ කේකේව කියන වැඩි නම් කමෙන්ට් එකක් දාලා කියන්න සර් ඔච්චර කියන්න එපා වැඩි එහෙම කියලා කියන්න. හරිද? මම මේ වාගේ වැඩි හොඳට තමයි වැඩිනුත් එක්ක කියන්නේ. තව සමහර වෙලාවට පේපර් එකේ තියෙන ගාන කියලා දීලා ඊට අමතරව තව වෙනින් ගානකුත් හදනවා. හරිද? එතකොට සමහර වෙලාවට ඔයා කන්ෆියුස් වෙනවා නම් කමෙන්ට් එකක් දාන්න සර් එහෙම කරන්න එපා මෙහෙමයි කියලා. හරිද? ඕකේ. හරි. එතකොට එහෙම කරන එක හොඳයි නම් හොඳයි කියලා දාන්න. හොඳයි. හරි. දැන් එතකොට 2500 කොහමද දක්වන්නේ කියලා තමයි හදා කරේ. ලීටරේට මිලිලීටර 1000යි. හ්ම්. ලීටර ගණක් මිලිලීටර කරන්න නම් අපි දන්නවා එයා 1000 න් ගුණ කරන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි කියන්නේ පැත්ත මිලිලීටර ප්‍රමාණයක් ලීටර කරන්න ඕන නම් අපි කරන්නේ එයා 1000 න් බෙදන එක. හරිද? 1000 න් බෙදන එක. රයිට්. දැන් ඔන්න අපිට තියෙන 2500 මිලිලීටර අපිට ඒක 1000 බෙදා ගත්තා නම් අපිට හම්බ වෙනවා ලීටර වලින් උත්තරය. ඉතින් පුතේ මේ බිත්තු දෙකට මේ බින්දයක් කපලා අයින් කරන්න. නැත්තම් ඔයාට ඔයා දන්නවනේ මෙතනදී උගනලා තියෙනවා මොනවද 100 න් 10 න් 1000 න් බෙදනකොට මොකද වෙන්නේ? බිंदु ගානට සමාන ගානක් දශමිත වම් පැත්තට යනවා. එතකොට එහෙමත් හිතන්න පුළුවන්. එහෙම නැත්තම් මේ බින්දයකට මේ බින්දය කපන්න පුදේ 25 බෙදීම 10යි. 25 බෙදීම 10 කියන්නේ දැන් ඔන්න 1.2ක් ගන්න 2.5යි ලීටර. හරිද? 25 බෙදීම 10 කියන්නේ 2.5යි ලීටර. ඔන්න මිලිලීටර 2500ක් ලීටර වලින් දැක්වුවහම උත්තරය 2.5යි ලීටර. හරිද? ඕකේ. අපි යමු ඊළඟට. හරි. බලන්න ඊළඟට ආදේශය සම්බන්ධ ගාන. දැන් පුතේ මේ ගානක් දැක්කහම ගාලා බලන්න මොකෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා චුට්ටක් කර වාට ඒක මොලේට යනවා නම් ආ මේ පාඩමෙන් තමයි මේ ගාන ඇවිල්ලා තියෙන්නේ කියලා වාට ඒක ටග් ගාලා යනවා නම් ඔළුවට ගොඩක්ම හොඳයි. හරිද? දැන් බලන්න x = ඍණ 3 නම් 2x + 2හි අගය සෑම. හරි, අපි හොයමුකෝ. x = ඍණ 3 නම් 2x + 2. ඉතින් මම 2x + 2 මෙතනින් ලියාගන්න. හරිද? දැන් පුතේ ආදේශ කරනකොට අපි කරන්නේ අපි දන්නේ නැති කෙනාට දීලා තියෙනවනේ අගයක්. හ්ම්. දන්නේ නැති කෙනාට අගයක් දීලා තියෙනවා. දැන් දන්නේ නැති කෙනා පුතේ x. x වෙනුවට දාන්න එක්කෙනෙක් දීලා තියෙනවා ඍණ 3යි කියලා. හරිද? ආදේශ කරනකොට අපි කරන්නේ අන්නේ දන්නේ නැති කෙනාට ඒ දීලා තියෙන කෙනා දාන්න. හරිද? x වෙනුවට කවුද දාන්නේ? ඍණ 3යි. එහෙනම් දෙක වතාවක් ඍණ 3නේ පුතේ. එහෙනම් වරහන් ඇතුලේ අපි ඍණ 3 දාගමු. දන 2යි. හරි. එතකොට ඔයාට 7දී උගන්වනවා සුළු කිරීමේ අනුපිළිවෙල නේද? එතකොට ඔයාට එතෙන්දී උගන්වනවා එකටම කරන්න ඕනේ මෙන්න මේ මේවා කවල මේ තියෙනකොට නේද? දැන් මෙතනදී නම් අනු කිරීම සහ එකතු කිරීම තියෙනවා. ඉතින් මේ වගේ ගණිත කර්ම කිහිපයක් කලවම් වෙලා තියෙනකොට හරිද? අපි කරන්න ඕනේ එකටම දැන් මෙතනදී නම් ಗುಣ කිරීම පාට් එක කරන්න. හරිද? එහෙනම් ಗುಣ කිරීම ටික එකට කරනවා දෙවාරයක් ඍණ 3. හරිද? තුන් වාරයක් දෙක 6යිනේ පුතේ. හරිද? දැන් සුළුුණේ ගුණුණේ කවුද? ධන 2 සහ ඍණ 3. ධනයි ඍණයි ගුණ වුණාම අපි දන්නවා ඍණ තමයි උත්තරේට යන්නේ. ඍණ 6. එකතු කිරීම ධන 2යි ඉන්නවා. හරි. දැන් ඊට පස්සේ ඔන්න ඍණ 6යි ධන 2යි එකතු කරා. දැන් හරිද? දැන් සදිශ සංඛ්‍යාවලදී අපි කතා කරානේ නේද? ලකුණු සමාන දෙන්නෙක් ධනයි ධනයි එකතු වුණොත් ධනම තමයි. ඍණයි ඍණයි එකතු වුණොත් ඍණ. ධනයි ඍණයි දෙන්නෙක් එකතු වුණොත් මොකද වෙන්නේ? ලොකු කෙනා බලනවා පොඩි කෙනා බලනවා. ලොකු කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා දානවා. උත්තරේට ලොකු එක්කෙනාගේ ලකුණ දානවා. රයිට්. එහෙනම් ධනයි ඍණයිනේ. එහෙනම් ලොකු එක්කෙනා 6. එයාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න පුතේ 6න් 2ක් 4යි. හරි. දැන් ලකුණ දාන්න ලොකු එක්කෙනාගේ ලකුණ මෙතනට දාන්න ඍණ. හරි. එහෙනම් උත්තරේ කීයද? ඍණ 4යි. ඍණ 4යි උත්තරේ. හරිද? හරි, අපි යමු ඊළඟ ගානට. හරි, බලන්න. අපේ ඊළඟ ගාන
xy එකතු කිරීම 2y එකතු කිරීම x + 2 මේකේ සාධක සොයන්න. ඉතින් බලන්න මෙතන පද හතරක් තියෙන VJ ප්‍රකාශනයක් මෙයාගේ සාධක වන්න තියෙන. හරි. මම ඒ ගාන මේ පැත්තෙන් ලියා ගන්න. හරිද? මම ඒ ගාන මේ පැත්තෙන් ලියනවා xy ධන 2y ඊළඟට ධන x ධන 2. රයිට්. මේ ගාන මෙහෙම තියෙනවා. හරි. දැන් එතකොට පද හතරක් තියෙන VJ ප්‍රකාශනයක සාධක හොයනකොට අපි කරන දේ තමයි පද දෙකෙන් දෙකට අපි සාධක වෙන් කර ගන්නවා. හරි පුතේ. පළවෙනි පද දෙකේ සාධක එකට වෙන් කරනවා, ඊළඟ පද දෙකේ සාධක ඊළඟට වෙන් කරනවා. හරිද? එක වගේ දෙන්නෙක් එනවා, වෙනස් જાතිය දෙන්නෙක් එනවා. අපි යාල වෙන වෙනම ලියනවා. හරිද? බලමු. හරි. බලන්න දැන් පළවෙනි පද දෙකේ සාධක වෙන් කරන්න. සාධක වෙන් කරනකොට පුතේ බලන්න දෙන්නටම හරි තුන් දෙනාටම හරි එක වගේ අය ඉන්නවද කියලා පොදුවයි. දෙන්න ගාවම එක වගේ අය ඉන්නවද? දැන් බලන්න xy සහ 2y අපි එකටම ගන්න පළවෙනි දෙන්න. හරිද? පළවෙනි දෙන්නගේ ගාව තියෙන එක જાතියය තමයි y. එහෙනම් y එක්කනවා ගමු අපි එළියට වරහන් ඇතුළේ ලියමු පුතේ. xy ගෙන් y එළියේ නම් x ඇතුළේය. ධන 2y ගේ y එළියේ නම් ධන 2ක් මෙතන පුතේ ඇතුළේ ඉන්නයි. රයිට්. හරි. දැන් එක හරි. ඊළඟට බලන්න ඊළඟ දෙන්න. ධන 1 සහ ධන 2 ඉන්නේ. හරි. දැන් මෙයාලගෙත් ගන්න ඕනේ පොදු එක්කෙනෙක් දෙන්නටම පොදු එක්කෙනෙක් ගන්න ඕනේ. දැන් හරි වැඩේ. දැන් මෙතන පොදු එක්කෙනෙක් නැහැනේ දෙයනේ. මොකද කරන්නේ? පොදු එක්කෙනෙක් නැති වෙලාවට පුතේ අපි ගන්න 1. රයිට්. මේ දෙන්නගේ සාධක. හරි. මේ දෙන්නගේ සාධක හොයනකොට දැන් ගන්න පොදු එක්කෙනෙක් නැහැ බලනනේ. x සහ 2 ඉන්නේ. මේ දෙන්නගේ එක જાති දෙන්නෙක් නැහැනේ. මේ වගේ පොදු සාධකයක් නැති වෙලාවට අපිට ගන්න තියෙන එකනා තමයි 1. රයිට්. එහෙනම් අපි මෙතනට ගන්නවා එළියට ගන්නවා 1. හරිද පුතේ? ඔක්කොම ධනනේ. පුතේ මම ගන්නවා ධන 1යි. දැන්ම වරහන. දැන් බලන්න. x ගාවින් මේ එකක් එළියේ. එහෙනම් ඇතුලේ x ඉන්නේ. මොකක්ද දන්නවද? මේ x හරි මේ දෙක මොන එක්කෙනා වුණත් කවුරු වුණත් පුතේ එකකින් ගුණනොත් එයාම තමයි. නේද? වෙනස් වෙන්නේ නැහැනේ. ඔන්න බලන්න. මේ x ගාවෙත් sorry මේ එකක් ගත්තාම ඇතුලේ x ඉන්නවා. එකතු කිරීම මේ දෙකයි එළියේ එක නිසා මෙතන දෙකම තමයි. රයිට්. එතකොට බලන්න ඔයාට මේක සුළු කරාට පස්සේ එක වගේ දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා මෙහෙම. හරිද? x ධන 2 x ධන 2 වරහන් දෙකේ එක જાතිය දෙන්නෙක් ඉන්නවා පුතේ. ඒ දෙන්න එක ළඟින් ලියනවා x ධන 2යි කියලා. රයිට්. ඒ දෙන්න එක පාරක් ලියන්න. ඊළඟට බලන්න එළියේ ඉන්නවනේ දෙන්නෙක්. මෙයා සහ මෙයා. y සහ ධන 1. ඒ දෙන්න වෙන වෙනම ඉන්න දෙන්න. ඒ දෙන්න එක පාරක් වරහන් තුලේ y ධන 1යි කියලා ලියන්න. හරිද? y ධන 1යි කියලා පුතේ ඒ දෙන්න ඒ විදිහට ලියන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි පද හතරක් තියෙන VJ ප්‍රකාශනයක් ආවොතින් ඔයා මේක සුළු කරලා උත්තරේ ගන්නෙ. හරිද? පද දෙකින් දෙකට සාධක වෙන් කරගන්න, සාධක වෙන් කරලා එක වගේ දෙන්න එකපාරක් ලියන්න. කියන්නේ ඇතුලේ ඉන්න එක වගේ දෙන්නේ අනිවාර්යෙන් වෙනවා. හොඳේ. ඇතුලේ එක වගේ දෙන්නේ අනිවාර්යෙන් වෙනවා මේ වරහන් ඇතුලේ. මේ දෙන්න එකපාරක් ලියන්න පුතේ. එළියේ ඉන්න දෙන්න වරහණක් ඇතුලේ එකපාරක් ලියන්න. රයිට්. ඔන්න ඔක තමයි වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ ගාන. අටවෙනි ප්‍රශ්නයේදී රූප සටහන අනුව බද්ධ ගෝණ යුගලක් නම් කරන්න. එතකොට මගේ කලින් වීඩියෝ වල ඇති ගොඩාක් ලොකුවට පැහැදිලි කරලා බද්ධ ගෝණ කියන්නේ මොනවද, බද්ධ ගෝණ වෙන්නේ තියෙන ඕන අවශ්‍යතා මොනවද නේද? සමහර මේවා මේවා බද්ධ වෙනවද, මේවා බද්ධ ගෝණ වෙන්නේ නැත්තියයි මොනවා වගේ ගොඩක් ඒවා කතා කරලා නැති හරි. හරි. එතකොට මෙන්න මේ රූප සටහනේ බද්ධ ගෝණ යුගලක් නම් කරන්න කිව්වහම බද්ධ ගෝණ දෙකක් නම් කරන්න තමයි ඕනේ. රයිට්. එතකොට ආයි මතක් කරනවා බද්ධ කෝණයක් කියන්නේ මොකද්ද? බද්ධ කෝණ වෙන්න තියෙන අවශ්‍යතා මොනවද? හරිද? බද්ධ කෝණයක් වෙන්න නම් තියෙන ඕන අවශ්‍යතා අපි ප්‍රධාන වශයෙන් තුනක් කතා කරනවා. එක තමයි පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. දෙක තමයි පොදු බාහුවක් තියෙන්න ඕනේ. තුන තමයි පොදු බාහුවෙන් දෙපැත්තේ තමයි කෝණ දෙක තියෙන්න ඕනේ. අන්න ඒ අවශ්‍යතා ටික තියෙනවා නම් අපි කියනවා බද්ධ කෝණ යුගලක් කියලා. හරිද? බද්ධ කෝණ යුගලක් කියලා. රයිට්. එතකොට දැන් බලන්න මෙතන ඒ වගේ මොනවද තියෙන්නේ. ඉතින් මට මෙතන කෝණ ගොඩක් පේනවා. බලන්න EDA කියලා කෝණයක් පේනවා. AD sorry ABC කියලා කෝණයක් තව පේනවා.
නේද ඊට පස්සේ EDB කියලා තව කෝණයක් වෙන ඔන්න විදිහට කෝණ මට තුනක් විතර පේන හරිද දැන් මෙතනින් පොදු ශීර්ෂකුයි පොදු බාහුවකුයි හොයාගන්නකොට ඉතින් එකටම බලන්න පොදු ශීර්ෂයක් ඉන්න තැන කොහෙද ඉන්නේ කියලා බලන්න මේ ඔය කියන දේවල් හරියන්නම් ඔයා බලන්න මෙන්න මෙතන D D පොදු ශීර්ෂයක් නේද මෙන්න මේ කෝණ දෙක බලන්න EDA කියන මේ පැත්තට තියෙන කෝණයයි පුතේ EDB කියන මේ පැත්තට තියෙන කෝණයයි එතකොට පුතේ මේ කෝණ දෙක ආවට පස්සේ බලන්න ED කියන මෙන්න මෙයා මෙයා පුතේ පොදු බාහුවක් වෙනවා D ගාව පොදු ශීර්ෂය වෙනවා එහෙනම් පොදු ශීර්ෂයක් සහ පොදු බාහුවක් කියන දෙන්නම හරි ඉතින් පොදු බාහුවෙන් දෙපැත්තේ තමයි කෝණ දෙක තියෙන්නේ මේ පැත්තේ එහෙනම් එකත් හරි එහෙනම් පුතේ කවුද බද්ද කෝණය උගලවිලා එක ලියන ලස්සනට A D E සහ කවුද අනිත් එක්කෙනා E D B E D B E D B හරි ඔන්න ඔය විදිහට ලියන්න පුතේ එතකොට මේ ගානට වට උත්තරේට ලකුණු ලැබෙනවා හරි අපි යමු ඊළඟට බලන්න පුතේ 9 වෙනි ප්‍රශ්නේදී 112ක වාර්ෂික සුළු පුලි අනුපාතිකය යටතේ රුපියල් 5000ක මුදලක් ණයට ගත් අයෙකුට නයෙන් නිදහස් වීමේදී පොලිය වශයෙන් රුපියල් 1800ක මුදලක් ගෙවීමට සිදුවේ. ඔහු ණය වී තිබූ කාලය අවුරුදු කීයද කියලා අහන්නේ. එතකොට පුතේ මේක සුළු පොලිය සම්බන්ධ ගැටලුවක්. හරිද? මේක 2017. එතකොට බලන්න ප්‍රශ්න නැහැ අපි කරගෙන යමු. හරිද? එතකොට බලන්න ඔයාට පුළුවන් නම් ඕල්ඩ් සිලබස් පොත හොයාගෙන ඕල්ඩ් සිලබස් පොත කියවන්න. ඒකේ පුතේ අලුත් පොතටත් වඩා හොඳට සමහර දේවල් හරි ලස්සනට තියෙනවා ගොඩාක් පැහැදිලි කිරීම එක. ඒ කියන්නේ දැන් මේ ගානටම අපි කතා කරමු තින් වට්ටම් සහ කොමිස් ඊළඟට ওই ප්‍රතිශත සම්බන්ධව ගොඩාක් ලස්සනට ඒ පොතේ පරණ සිලබස් එකේ ඒ පොතේ ලස්සනට තියෙනවා මේ මොනවද ඩයලොග්ස්. ඩයලොග්ස් දාලා දෙන්නෙක් අතර කතා බහක් යනවා මේ මේක කොහොමද මේ මේ කියන්නේ මොකක්ද වට්ටමක් කියන්නේ මොකක්ද මොකද්ද තරව් කාරුවේ කියන්නේ කවුද ඔන්න ඕවා ගොඩක් දේවල් හරි ලස්සනයි ඒක අර ඉන්ටරෙස්ටිං විදියට ඒ පොතේ ලස්සනට තියෙනවා ඉතින් පුළුවන් නම් හොයාගෙන කියවන්නේ පුළුවන් හොයාගන්න මොකද මේ ඊතක්සලාව සයිට් එකේ තියෙනවා ඊතක්සලාව සයිට් එකට ගිහිල්ලා ඊතක්සලාව එකේ යන්න ග්‍රේඩ් 9 වලට යන ග්‍රේඩ් 9 වලට ගිහිල්ලා පහලට ගියාට පස්සේ තියෙනවා ඕල් සිලබස් එකේ පොත. හරිද? ඕල් සිලබස් එකේ පොත අරගෙන එකක් චුට්ටක් බලා ගන්න. ප්‍රශ්නයක් නැහැ කිසිම ගැටලුවක් නැහැ පුතේ. අලුත් උනත් පරණ උනත් සිලබස් එක එකම දේ තමයි තියෙන්නේ. මොනවද වෙනස් වෙලා තියෙන පුතේ? සමහර ගණන් අයින් වෙලා තියෙනවා. සමහර ගණන් එකතු වෙලා තියෙනවා. එච්චරයි. වෙන කිසිම දෙයක් නැහැ. මොකද ගණිතය කියන ඒවා එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒව කියව ගන්න ඔයාගේ අමතර දැනුමට හොඳයි. ඉතින් දැන් මෙතනදී තියෙන්නේ මෙන්න මේ සුළුපලී ගානක් මම මේක කියලා දෙනවා හරිද දැන් බලන්න මේ මේ දැන් මෙතනදී සුළුපලී ඊළඟට ණය මුදල ඊළඟට අවුරුදු ගානත් එක්ක එකතු වෙලා තියෙන්නේ හරිද දැන් මේ ගාන මම කරගෙන යනවා හරිද ප්‍රශ්න නැහැ මේක තේරුන්නේ නැහැ කියලා මුකුත් ඉෂුව එකක් කරගන්න එපා හරිද මොකද මේක ඕල් සිලබස් එකට යන ප්‍රශ්නයක් හරිද ඒ නිසා මේක ඔයාට ලොකුවට හිතන්න එපා මේක ඔයාට තේරුන්නේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ හරිද ඉතින් මම කියලා දෙනවා මම කියලා දුන්නාම ඔයාට අනිවාර්යෙන් මේක තේරෙයි හරිද ඉතින් බලන්න සුළු පොලියට ණයට ගන්නවා කියන්නේ පුතේ අපි මොනවා හරි දෙයක් හරිද සල්ලි ටිකක් ආගෙන් හරි ණයට ගන්නවා හරිද ඔයා මේ දන්නවනේ පොලියට ගන්න එක සල්ලි වලට සල්ලි ටිකක් ණයට ඉල්ල ගන්න හරිද ඉල්ලගෙන එයාට කියනවා මෙන්න මේ මෙන්න මේ එයාගේ රේට් එකක් තියෙනවා හරිද ණයට දෙන පුද්ගලයාගේ රේට් එකක් තියෙනවා අවුරුද්දටද මාසෙටද කියලා එහෙම තියෙනවා හරිද අවුරුද්දකට නම් අවුරුද්දකට මෙන්න මෙච්චරක පොලියක් තියෙනවා හරිද බැංකුව වගේ තමයි හරිද බැංකුවෙන් ණය ගන්නවා වගේ තමයි ඉතින් හරිද ඉතින් මෙන්න මෙච්චර රේට් එකක් තියෙනවා අවුරුද්දකට මෙන්න මෙච්චර ගානකට වා පොලිය ගෙවන්න ඕනි කියලා කියන රයිට් එතකොට ණයට ගන්න මුදලෙන් 100ට ගානක් ඒ අදාළ 100ට ගානට බල්ලි වරලා පොලියත් එක්ක ගෙවලා තමයි යාට අවසානයේදී ණයෙන් නිදහස් වෙන්නේ. කියන උදාහරණයක් විදිහට පුතේ අවුරුද්දකට නම් පොලියට සල්ලි දෙන්නේ ඒ අවුරුද්දට සල්ලි දෙන්නේ පොලියට රුපියල් 5000 කියලා හිතමුකෝ. ඒ 5000යි පොලිය ප්‍රතිශතය 10% කියලා හිතමු අවුරුද්දට. එහෙනම් අවුරුද්ද ඉවර වෙනකොට මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන රුපියල් 5000ට අමතරව තව 5000ෙන් 10%ක් බලලා ඒ ගානත් ගෙවලා තමයි
මෙයාට ණය අවසන් කරන්න වෙන්නේ. හරිද? ඉතින් යන්නේ ඒ වගේ තමයි ඒක අවුරුදු 1කට විතරක් නෙමෙයි පුතේ අවුරුදු ගණනාවකට දෙනවා. හරිද? දැන් මේ ගාන හදා ගන්න අපිට මෙන්න මේ විදිහට සූත්‍රයක් අපි පාවිච්චි කරනවා. දැන් අපිට තියෙන පොලිය සම්බන්ධවනේ. ඉතින් මේ පොලිය ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. අපි මෙන්න මේ පොලිය ගණනය කරන්නේ මෙහෙම. පොලිය සමානයි හරිද? ණයට ගත්ත මුදල බලන ඉස්සෙල්ලම ණයට ගත් මුදල එකටම. හරිද? ණයට ගත් මුදල එයා අපි ගුණ කරනවා පුතේ පොලිය ප්‍රතිශතේ. පොලිය ප්‍රතිශතේ. පොලිය ප්‍රතිශතය ඊළඟට පුතේ එයා ගුණ කරනවා ආපහු ණය මුදලට ගත් දැන් මේ ණය ණය මේ ණය මුදල ගත් කාලය. හරිද? කාලය බලන. අපි හිතමු අවුරුදු 2යි නම් 2යි 3යි නම් 3යි එහෙම. රයිට්. එතකොට මෙන්න මේ විදිහට තමයි පොලිය ගණනය කරන්නේ. හරිද? මේ දේවල් වාට විභාගයට ආවද නැත්ද පුතේ දැනන් ඉන්න එක හොඳයි. හරිද? දැන් පොලිය ගණනය කරන්නේ කොහොමද? හරිද? ඉතින් පොලිය ගණනය කරනවා ණයට ගත්ත මුදල ගුණ කරනවා පොලිය ප්‍රතිශතය ඒක ගුණ කරනවා කාලය. හරිද? දැන් එතකොට අපිට දීලා තියෙන දේවල් බලමු. පොලිය දීලා 1800යි කියලා ණයට ගත්ත මුදල දන්නවා 5000යි කියලා පොලිය ප්‍රතිශතය දන්නවා 112යි කියලා දන්නේ නැති කාලය අපෙන් අහන්නේත් කාලය නේද? එහෙනම් අපි දන්න දේවල් වලට මේ දීලා තියෙන දේවල් මේවා ආදේශ කරලා බලමු. රයිට්. එතකොට මේ පොලිය මුදල දීලා තියෙනවා රුපියල් 1800යි කියලා. හරිනේ. ඒක ලියාගන්න. සමානයි ණයට ගත්ත මුදල බලන රුපියල් 5000යි 5000 ලියාගන්නවා. ගුණ කිරීම පොලිය ප්‍රතිශතය 112යි පුතේ. ඒක මම දාගන්නවා 112 100න් 12 විදියට භාගයක් විදියට අපි දාන්නේ. ණයට ගත් ණය මුදල මේ ගත්ත කාලය අපි දන්නේ නැහැ. ඒක තමයි හොයන්න අපි එකට T කියලා දාමු. රයිට්. ඔන්න හරි. දැන් අපිට T කියන කෙනා එහෙම නැත්නම් කාලය තමයි හොයන්න තියෙන්නේ. හරි. එතකොට පුතේ දැන් අපිට සරල මේ සමීකරණයක් ආවා. දැන් මේ සමීකරණය අපිට සුළු කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ සමීකරණය සුළු කරද්දී මම මෙන්න මේ 1800 පැත්තට ගෙනියනවා පුතේ පහල මේ පැත්තේ ඉන්න 100 මෙයා ගුණ කිරීම 100ක් කළා මෙහෙ අරන් යනවා. ඊට පස්සේ මේ උඩ පැත්තේ ඉන්නවා වාට පේනවා 5000ක් සහ ගුණ කිරීම 12. සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඉන්න ගුණ කිරීම 5000 සහ ගුණ කිරීම 12 මම මේ දෙන්න අරන් එනවා වම් පැත්තට අරන් එනකොට බෙදීමක් වෙනවා පුතේ. එතකොට පල්ලෙහාට ගේනවා 5000යි ඊළඟට 12යි. හරි. එතකොට පුතේ මේක සමාන වෙන්නේ අපේ මේ කාලයට. දැන් පුතේ මේක සාමාන්‍ය විදිහට අපි සුළු කරගන්නවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක අපල align කරන්න. මේ පහට මේ බිංදුවක් අපල align කරන්න. ඊට පස්සේ පේනවා ඇති 5/12 පුතේ 60යි. හරිද? ඉතින් මට සුළු කරගන්න පුළුවන්. හරිද? සුළු කරගන්න පුළුවන් පුතේ. මෙහෙම බලන්න උඩ එතකොට 180යි. පහල 5/12 12/5 60යිනේ. 60යි කියලා නේද? හරි. සමානයි T. දැන් පුතේ 160 sorry 180 60ෙන් බෙදන්න. මෙයාට මෙයා කැපේ පුතේ 18 බෙදීම 6 කියන්නේ 3යි. 3යි. හරිද? එතකොට 3ක් එන්නේ T. ඒ කියන්නේ ණය මේ මුදල ණයට ගත්ත කාලය තමයි පුතේ T වලින් එන්නේ 3යි කියලා. එතකොට පොලිය ප්‍රතිශතය ගණනය කරන්නේ අවුරුදු ගානට නිසා පුතේ මෙතන එන්නේ කාලය අවුරුදු වලින්. එහෙනම් එනවා අවුරුදු 3කට තමයි මෙයා මේ පොලි මේ මුදල ණයට අරගෙන තියෙන්නේ. හරිද? හරි. බලන්න ඊළඟට 10. 10 වෙනි ගැටලුවේදී මෙහෙමයි. AB සහ CD සරල රේඛා EHදී ඡේදනය වේ. දියදී තොරතුරු අනුව X අගය සොයන්න. ඉතින් පුතේ මෙතන තියෙන්නේ සරල ගැටලුවක්. බලන්න මෙතන අපි ඉගෙනගෙන තියෙනවා සරල රේඛාශ්‍රිත කෝණ වලදී අපි ඉගෙන ගන්නවා ප්‍රතිමුඛ කෝණ. ඉතින් පුතේ ඔයාලට පේනවා ඇති මෙතන CD කියලා රේඛාවක් තියෙනවා. ඊළඟට AB කියලා රේඛාවක් තියෙනවා නේද? AB සහ CD රේඛාවල් මෙතන E වලදී කැපිලා තියෙනවා. ඔයාලට පේනවනේ. E වලදී කැපිලා තියෙනවා. ඉතින් පුතේ මෙන්න මේ පැත්තේ හැදිලා තියෙනවා කෝණ. අපි යන්නේ ඒවට කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රතිමුඛ කෝණ ප්‍රමාණයන්ගෙන් අගයන්ගෙන් සමාන වෙනවා. අගයන්ගෙන් සමාන වෙනවා. හරිද? ඉතින් එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ මේක x එකතු කිරීම 35. x එකතු කිරීම 35 කියන්නේ මෙන්න මේ ඉන සම්පූර්ණ කෝණය. හරිද? මම මේ පාඩ කරන සම්පූර්ණ කෝණය තමයි පුතේ x එකතු කිරීම 35 කියන්නේ x කෝණය සහ 35
तीस पहा कोने हरद मैं तेन सामान वेन्नी असूव कट पहाल असूव कोन हेतु तमाई प्रतिमुख कोन प्रतिमुख कोन हरद प्रतिमुख कोन सामान वेन निशा मेन मेदेन सामान वेना हरद इतिंग अभी दिन सरल समीकरण तीन एक्सा पिकरा मे एकतु किरियम तीस पहाट अड़ किरियम तीस पहाक दाल असूव पेतर तपि अड़ किरियम तीस पहाक दा मुने अरे इतकोट मे आट मे आंगलाते एक्सना उत्तर की असूवे अड़करा तीस पहाक हतली हई हतलीस पहाय अरे अंशक हतलीस पहाकना एक्सट मेकट उत्तरे बलान प्रतिमुख कोण घनतमाइ मे गाने अपे हलती है हरी अभी अम इलांग गाने हरी एकोलोसनी गाने बलन पे विद्यात्मक अंकने विद्यात्मक अंकने मुखद विद्यात्मक अंकने की दाने गुडाक पोटी संख्या तीन लघु संख्या तीन गुडाक में चूटी संख्या तीन नहीं बिंदु दिशा बिंदु 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 हाई देखा हाथी नहीं सर लघु गुडाक लघु संख्या तीन डेबिलियन तुनसी हेट पन मिलियन हार से हेत्या दुंदास अट से अनु हथर नहीं वगे लघु लघु तीन इट पास तव तीन अने मिलियन दहाय अने मिलियन सीय तीन अरेद इतिंग मेन मेवागे इताम कुडा संख्या वखारी इताम विशाल संख्या वखारी एक दहाय तर इलाकम कोई दहाय बल गुणित कोई लियन क्रमेकट तमय आप विद्यात्मक अंकने लियन के थिंग विद्यात्मक अंकने तमय मे हमे के नाम तीन बल देखाय दशम नमे गुण के दहाय तुम्हें बल नेतपुते बल देखाय दशम नमे के एक दहाय तरीक गुण की दहाय तुम्हें बल दहाय बल तुनाय दशम एक गुण की दहाय देवनी बल एक दशम नमे गुण की दहाय तुम्हें बलय राइट ये तो कोट मे ओकम कोहमतीन्े मे ओकमतीन्े विद्यात्मक क्रमें तीन हरी එතකොට මේක දැන් එකපාරම අපි මෙහෙම කරන්න යන්න නැතුව මම කියලා දෙන්නම් විද්‍යාත්මක අංකණයෙන් තියෙන මෙන්න මේ ඉලක්කම් තුන කොහොමද සාමාන්‍ය විදියට හරවන්නේ කියලා සාමාන්‍ය විදියට හරවලා ඉවර වෙලා අපි මේක පිළිවෙලට ලියමු රයිට් ඕකේ එකපාරට කරන්න යන්නේ නැතුව මම ඒක වාට කරලා පෙන්නනවා සාමාන්‍ය විදියට හරවලා ඊළඟට පාට ඒක සුළු කරලා වෙන ආරෝහණ පිළිවෙලට ලියලා පෙන්නනවා හරිද ඉතින් බලන්න 2.9 ගුණ කිරීම 10 3. හරි පුතේ. දැන් මෙයා කොහොමද කරන්නේ? 2.9 නේ. ගුණ කිරීම 10 3 වෙනකොට පුතේ මට ලියන්න පුළුවන් 10යි කියලා. මොකද 10 3 වෙනි බලය කියන්නේ 10යි. රයිට්. එතකොට පුතේ ඔයා ඉගෙනගෙන තියනවා කොහොමද සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරන්නේ කියන එක. නේද? සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරනකොට අපි කරන්නේ කොහොමද? ඒ සංඛ්‍යාවේ දශම තිත තියෙනවා නම් ඒ දශම තිත දකුණු පැත්තට ඒ අදාළ බිංදු ගානට අදාළ ගණන් කරන් ගියද බිංදු 3න් 3 පාරක් කරන් යන්න. හරිද? දශම තිතක් නැත්තම් අඟට බිංදු දැම්ම. හරිද? පොඩි දෙයක් කරේ නේද? නේ? ඔන්න මතක් කරනවා. අපි හිතමුකෝ 50යි කියලා. 50 1000න් ගුණ කරා නම් මොකද කරේ? 50ට දශම නැහැ මොකක්වත් 50 අන්තිමට බිංදු 1 2 3 දැම්ම 3. හරිද? ඊට පස්සේ දශමය වැවිලා තිබ්බනම් කොහොමද කරේ දශමය වැවිලා තිබ්බනම් හරිද දශමය වැවිලා තිබ්බනම් 5.4 ගුණ කිරීම 100 මොකද කරන්නේ දැන් දශමනේ ඒ දශම තිත මෙතන තියෙන 100.2 නිසා දශමිත දෙපාරක් කරන් යනවා ගුණ කරද්දී දකුණට 5.4 දශමිත එකපාරයි දෙපාරක් කරන් යනකොට මෙතනට බිංදුවක් දැම්මා එතකොට 540 හරිද ඔන්න ඔය විදියට හරිද ඉතින් මේ විදියට අපි කරලා තියෙන හරිද හරි මේ ළඟදී අපේ ඔන්ලයින් ක්ලාස් එකේ කරිට ඒවා හරිද විද්‍යාත්මක අංකනේ අපි ඉවර කරලා තියෙන්නේ හරි ඔන්න ඔව කර හරි එතකොට ඊට පස්සේ බලන්න දැන් මේ කාරණේ 2.9 ගුණ කිරීම 1000 කියන එක ගුණ කරලා බලන්න 2900යි එන්නේ 2900යි එන්නේ හරි ඊළඟට පුතේ ඊළඟ එක්කෙනා මෙයා පළවෙනි එක්කෙනානේ ඊටසේ දෙවෙනි එක්කෙනා ගමු 3.1 ගුණ කිරීම 10.2 ඉතින් ඒක මට පුළුවන් 3.1 ගුණ කිරීම 10.2 කියන්නේ 100යි නේ පුතේ 10.2 කියන්නේ 100යි 10 දෙවෙනි බලය 10 වරක් 10 100යි හරිද 3.1 ගුණ කරාම 100න් පුතේ දශමිත දෙපාරක් පිටිපස්සට යයි 310යි එන්නේ 310යි
තුන්වෙනි එකත් බලමු 1.9 ගුණ කිරීම 10 තුන්වෙනි බලය හරි දැන් එතකොට කොහොමද වෙන්නේ 1.9 ගුණ කිරීම පුතේ 10 3 කියන්නේ 1000යි 1.9 10 ගුණ කරනකොට 18.3ක් නිසා දශමිත යන්න ඕනේ තුන් පාරක් දකුණට දකුණට යනකොට එක පාරක් යන්න පුළුවන් තව දෙපාරක් යන්න ඕන නිසා මදි පාඩුවට බින්දු දෙකක් දාමු 1.9.2 රයිට් හරිනේ ඔන්න 1900 හරිනේ දැන් බලන්න විද්‍යාත්මක අංකණයෙන් තිබුණ සංඛ්‍යා සාමාන්‍ය විදියටපත් කරගත්තා සාමාන්‍ය විදියටපත් කරගත්තා දැන් ඉතින් ලොකු කෙනා කවුද පොඩි කෙනා කවුද කියලා හොයාගමු හරිද ඉතින් ලොකු කෙනා කවුද පොඩි කෙනා කවුද කියලා හොයාගන්න බලන්න ලොකු මේකේනා සෝරි බලන්න ආරෝහණනේ පුතේ ආරෝහණ කියන්නේ පැටියෝ පොඩි එක්කෙනා ගේන ලොකු එක්කෙනාට ලියන්නේ හ්ම් ආරෝහණ කියන්නේ පොඩි කෙනා තමයි එකට ලියන්නේ ලොකු කෙනා තමයි අන්තිමට ලියන්නේ ඉතින් පොඩිම කෙනා මෙයා ඊළඟට ලොකු කෙනා මෙයා ඊළඟට ලොකු කෙනා පුතේ මෙයා හරි කෙනා ලොකු මේක හරි එතකොට උත්තර උත්තර ලියනකොට ආරෝහණ පිළිවෙල සකසන්න කිව්වහම 2900 310 එහෙම ලියන්න එපා ඊට අදාළ විද්‍යාත්මක අංකණේ තියෙන කෙනාම ලියන්න. එකට ලියන්න ඕනේ පුතේ 3.1 ගුණ කිරීම 10.2. ඊළඟට දෙවණේට ලියන්න ඕනේ 1.9 ගුණ කිරීම 10.3. තුන්වෙනේට ලියන්න ඕනේ 2.9 ගුණ කිරීම 10.3. හරි 2.9 ගුණ කිරීම 10.3. හරි පුතේ. ඔන්න ඔය විදියට තමයි අපි ඒක ආරෝහණ පිළිවෙලට ලිව්වේ. දැන් පැඩියෝ මේක MCQ එකක් නේ. කියන්නේ පොඩි ප්‍රශ්නයක් නේ, කෙටි ප්‍රශ්නයක් නේ. මේ විදියට උත්තරේ ලියන්න තියෙන්නේ මෙහෙම. ඉතින් බ්‍රයිට් එක කොහොමද මේකට උත්තරේ ලියන්නේ? හරිද? බ්‍රයිට් එක කොහොමද මේකට උත්තරේ ලියන්නේ? දැන් අපි දන්නවා 10 බලගත්තාම පුතේ 11, 12, 13, 14 කීකියෝ කොහොමද තියෙන්නේ? එතකොට 11 කියන්නේ 10යි. 12 කියන්නේ 100යි. 13 කියන්නේ 1000. ওই විදිහට 10 බලයේ දර්ශකයේ ඉන්න ඉලක්කම වැඩි වෙන්න ඒ තියෙන සංඛ්‍යාව වැඩි වෙන. ඉතින් ඔයා දන්නවනේ පැටිය 10ෙන් ගුණ කරනවට වඩා 100ෙන් ගුණ කරන සංඛ්‍යාව ලොකු වෙන. නේද? 100ෙන් ගුණ කරනවට වඩා 1000ෙන් ගුණ කරන සංඛ්‍යාව ලොකු වෙන. ඒ කියන්නේ 10 බලයේ දර්ශකයේ ලොකු වෙනවා කියන්නේ ඒ සංඛ්‍යාව ලොකු වෙනවා තමයි. හරිනේ? ඉතින් එතනින් හොයාගන්න පොඩි සංඛ්‍යාව එකටම හොයාගත්ත හැකි මෙයා කියලා නේ 3.1 ගුණ කිරීම 10.2 කියලා හොයාගත්ත හැකි එකටම මේ පොඩි මේ කෙනා කවුද කියලා මොකද එයාගේ මේ එයාගේ 10 බලයේ ඉන්නේ 2 නිසා හරිද එයා පොඩි මේ කෙනා කියලා හොයාගන්න බුලා දැන් දෙන්නෙක් ඉන්නවනේ දැන් මේ දෙන්නගෙන් කවුද ලොකු පුතේ දැන් 10 බලෙන් හොයන්න නම් බෑ මොකද දෙන්නගේම 10 බලයේ ඉන්නේ 3නේ පැටිය හරිද 3 ඉන්නේ දැන් කොහොමද ඊට කොට බලනවා මේ ඉන්න අනිත් එක්කන අනිත් ඉලක්කම දිහා බලන 2.9 සහ 1.9 මේ දෙන්නගෙන් ලොකු එක්කෙනා බලන්න මේ දෙන්නගෙන් ලොකු එක්කෙනා තමයි වඩා විශාල වෙන්නේ අපිට දෙවණියට එන එක්කෙනා එහෙනම් පොඩි එක්කෙනා මෙයා ලොකු මේක්කෙනා තමයි මෙයා ඉතින් අන්න එහෙම බ්‍රයිට් එකට පුළුවන් අර විදියට කරන්න නැතුව ටක් ගාලා හොයාගන්න ඉතින් පුතේ මම ඔයාට වැඩිය පැහැදිලි වෙන්නත් එක්ක ඔයා දන්නවනේ ඉතින් මගේ හැටි නේද වැඩිය පැහැදිලි වෙන්නත් එක්ක කොහොමද විද්‍යාත්මක අංකන ඉලක්කමක් සාමාන්‍ය විදිහට ලියන්න කියන එකත් ඔයාලට ක්ලික් වෙන්නත් එක්කම තමයි ඉතින් මේ විදිහට මම ඔයාලට මේක කියලා දුන්නේ රයිට් හරිද ඉතින් ඔයා දන්නවා Hello Maths එකේ පේපර් එකක් ඩිස්කස් කරන්න ගියොත් පොඩි වෙලාවක ඉඳන් ඉවර වෙන්නේ නැහැ හරිද මට මතක් වෙන හැම එකම කියලා තමයි ඉතින් මේ පේපර් එක කියලා දීලා ඉවර කරන්නේ හරිද හරි ඉතින් මේ අමතක කරන්න තෝ ඔයාගේ කමෙන්ට් එක දාන්න හොඳේ ගොඩක් වටිනවා ඔයා කමෙන්ට් කරන එක හරිද දැන් හැමදාම කමෙන්ට්ස් එනවා දැන් මේ වීඩියෝ එකක් දැන් දාන්න හදන්නේ ඇත්තටම දැන් මාස 3කින් විතර තමයි මේ වීඩියෝ එකක් දාන්න හදන්නේ නමුත් මට දැන් මේ මාස 3 ඇතුළත කමෙන්ට් එකක් ආපු නැති දවසක් ඇත්තටම හොයාගන්න නැහැ මොකද හැමදාම මොනවා හරි කමෙන්ට් එකක් එනවා සර් තේරුණා සර් කියලා දෙන විදිහට හැදිලි හොඳයි හොම කේකේ නම් හරිද ඉතින් පුතේ මේ ඇත්තටම මේක තමයි මම මේ දේ කරන එකෙන් ලබන සතුට මම උගන්වන්න ආසයි හරිද මම ආසදී මම කරන්නේ හරිද ඉතින් මේ අර මට ගොඩක් ලොකු සතුටක් තියෙනවා ආලෙම
කමෙන්ට් එකක් දාලා ඔයාලගේ එය අදහස මට කියන එක ගැන අර මොනවද තව ඉස්සරහට වෙන්න ඕනේ ඉම්ප්‍රූවමන්ට් තියනවාද ඒවත් ඉතින් කියන්න රයිට් හරි බලන්න ඊළඟට අපි 12 වෙනි ගානට ගියාම භාග ගානක් නේද ඉතින් භාග ගානේ තියනවා 2 3 2 ගුණ කිරීම 1 8 1 හරි ඉතින් මෙතන තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා ගුණ කිරීම ගැටලුවක් ඉතින් අපි ලියාගමු මේක 2 3 2 ගුණ කිරීම පුතේ 1 8 1 හරි දැන් මේ ගුණ කිරීම ගාන අපි මේ විදිහට තියාගෙන ගුණ කරන්න යන්නේ නැහැ මෙයා මිශ්‍ර එක්කෙනෙක්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පුතේ ඉලක්කමක් සම්පූර්ණ සංඛ්‍යාවක් ඉන්නවා තව භාගිකුත් ඉන්නවා ඒ දෙන්නේ එකට එකහුව වෙලා තමයි මිශ්‍ර සංඛ්‍යාව හදාගන්නේ රයිට් දැන් එතකොට මෙයාව මේ විදිහට තියන් අපි සිදු කරන්නේ නැහැ ගුණ කිරීමදී අපි මෙයාව හදා ගන්නවා විෂම භාගයක් විදිහට ඉතින් විෂම භාගයක් විදිහට හදා ගන්න පුතේ මෙයාගේ අපට පේනවා පූර්ණ සංඛ්‍යාව 2 භාගය නම් 3න් 2 ඒ භාගයේ ඉන්න හරයම දානවා මෙතන හරයට දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ පාට පෑනක් ගන්න දැන් මම ගන්න හරිය ගන්න මේ ඊට පස්සේ මේ හරයේ ඉන්න කෙනා මෙයාගෙන් ගුණ කරනවා පුතේ ගුණ කරනවා දෙවරක් සෝරි තුන් වරක් 2 6යිනේ 6යි අන්න එන උත්තරේට පුතේ උඩ කෙනාව එකතු කරනවා හරිද තුන් වරක් 2 6යි 6යි 2යි 8යි එහෙනම් මෙතනට දාන්න ඕනේ මම 8යි කියලා හරිද අතු පෑනෙන්න දැන් මෙහෙරද කමන්නෑ ගුණ කිරීම දැන් මෙතන දෙවෙනි එකනාගේ හරය 8යි හරය 8යි දැන් 8 වරක් එක 8යි 1යි 9යි දැන්ම 9යි හරි බලන්න හරිම සන්තෝසයි මේ දෙක කැපිලා කැපිලා යනවා නේද හරි බලන්න දැන් මෙහෙම කපන්න පුළුවන් පුතේ උඩ යට පුළුවන් මෙහෙම හරිද මේ දෙන්නගේ උඩ කට්ටිය යට කට්ටිය අපිට කපලා සුළු කරන්න පුළුවන් හරිද මේ උඩ ඉන්න 8 මේ පල්ලෙහා ඉන්න 8කට අයින් කරා 8 බෙදුවා 8ෙන් කැපිලා කැපිලා ගියා 1යි 1යි ඉවරයි හරිද මෙතන 9යි 3යි පේන්න ඉන්නවා 3ට 3 1යි පුතේ 9ට 3 ඒවා 3යි ඉතින් උත්තරේ එන්නේ පුතේ උඩ 3යි එන්නේ යට 1යි එන්නේ ඉතින් අවසානයේදී උත්තරේ 3 බෙදීම 1 කියන්නේ 3මයි එහෙනම් උත්තරේ 3යි හරිද උත්තරය 3යි හරිම ලේසියි හරිම ලේසියි උත්තරය 3යි හරි අපි යමු ඊළඟ ගානට හරි බලන්න ඊළඟට 13 රූපේ පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ලියන්න බලන්න ඔයාලට පේනවා පැති තියෙනවා 1 2 3 4 6ක් තියෙනවා පැති 6ක් තියෙනවා එක පැත්තක් x කියලා දාලා තියෙනවා පැති 6ක් තියෙන සංහృత තල රූපයක් මේක. ඉතින් මේකට කියන නම තමයි ෂඩශ්‍රය. පැති 6ක් තියෙනවා ෂඩශ්‍රය. ඉතින් ෂඩශ්‍රයක දැන් පරිමිතියනේ පුතේ පරිමිතිය නම් වටේ දිග. එක තැනකින් පටන් ගන්න වටේම මෙහෙම 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 ගිහින් යන්න. ඒ හම්බ වෙන ඔක්කොම දිගවල තමයි එකතු වෙන්න ඕනේ. ඉතින් පුතේ මේක x ගාව මේ හැම පාදෙටම ඉරක් ගහලා තියෙන හැම පාදෙම සමානයි කියලා කියන්න. ඉතින් මේ හැම පාදයක්ම සමානයි. එහෙනම් xa හයක් තියෙනවා එහෙනම් මෙයාගේ පරිමිතිය සඳහා ප්‍රකාශනය තමයි පුතේ පරිමිතිය සමානයි 6x කියලා ලියන්න මොකද xa හයක් තමයි එන්න ඕනේ xa හයක් එකතු වුණත් පුතේ 6x තමයි නැත්නම් x එක 6න් ගුණ කරලා ගන්න පුළුවන් 6x තමයි හරිද ඉතින් මේක පොඩි දෙයක් හරි ඊළඟ ගානට අපි යමු හරි බලන්න ඊළඟට 14 හරි මේ මම හරි ආසයි මෙන්න මේ වගේ ගණන් වලට ප්‍රතිශත වට්ටම් සම්බන්ධ ගණන් හරිද ඉඩමක් විකිණීමෙන් තරව් කරුවෙකු තරව් ගාස්තු වශයෙන් 12000ක මුදලක් අය කරාලු තරව් ගාස්තු ප්‍රතිශතය 104 නම් ඉඩම් විකිණු මිල හොයන්න කියලා කියන හරිද එතකොට මොනව හරි ඉඩමක් හරි වාහනයක් හරි විකුණ ගන්න කවුරු හරි කෙනෙකුට එයාට ඔක ඇවිදලා කියලා කවුරු හරි හොයා ගන්න විදියක් වෙලාවක් නැහැ කියලා හිතමුද කියනවා කාට හරි හොයලා දෙන්න අපේ මේ ඉඩමක් තියෙනවා මෙන්න මේක විකුණලා දෙන්න කවුරු හරි හොයලා දෙන්න වා මේ කොමිෂන් එකක් ඊයක් කරි ගන්න කියලා කියන. ඒ ගන්න ගණන් තියෙන 103ද 100 එහෙම එහෙම ගණන් තියෙන හරිද? දැන් මෙතන නම් 104යි කියලා ගානේදි හරිද? ඉතින් කොහොම කොහොම තියෙනවා. දැන් නම් කොහොමද දැන් නැහැ හරිද? එතකොට තරව් කරුරුක තරව් ගාස්තු වශයෙන් 12000ක මුදලක් අය කරා. ඉතින් ඒ 100ට දැන් මෙතන දැන් 104 එක තමයි 112ක් මේ 12000ක් විදිහට මෙයාට ගාන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඉඩම විකුණලා ඉවර වෙලා ඒ ගෙන ගානේ දැන් අපි හිතමුකෝ ඉඩම විකුණන්නේ ලක්ෂ 5කටයි කියලා. ඒ කියන්නේ 500000කටයි කියලා. ඒ 500000න්
අර තරවුකාරුට ගෙවන්න ඕන ගාස්තුව 100ට ගාන ඒ ගාණෙන් අපි ගෙවන්න ඕනේ යාට හරිද ඒ ගාණෙන් ගෙවන්න හරිද එතකොට බලන්න මෙතනදී මෙන්න මේක කොහොමද කරන්නේ දැන් අපි එකටම බලනවා මෙහෙම කොහොමද තරවු ගාස්තුව හොයාගන්නේ කියලා හරිද තරවු ගාස්තුව හොයාගන්න විදිය හරිද දැන් පුතේ ගණන් හදන්න ක්‍රම ගොඩයි දැන් ඔන්න වට්ටම් කොමිස් ගණන් එනවා එතකොට සමහර පුතාල පුරුදු වෙලා ඉන්නවා මෙහෙම කරන්න හරිද ඔන්න මෙහෙම කරන්න පුරුදු වෙලා ඉන්නවා හරිද හොයන්න එක සූත්‍රයක් මතක තියන් ඉන්නවා හරිද ගත්මිල හොයන්න එක සූත්‍රයක් මතක තියන් ඉන්නවා හරිද ඊට පස්සේ ලාභ ප්‍රතිශතය හොයන්න එකක් මතක තියන් ඉන්නවා හරිද එහෙම අර එක එක ඒවට ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපි ඒ ලාභය හොයන එක ගත්තොතින් ওই ලාභය ගත්මිල ප්‍රතිශතය තුනම තියෙන එකේනේ හරිද ඒ තුන තමයි අර හෙට මෙහෙට කරකිනා එන්නේ. ඉතින් ඒ තුන මතක තියාගන්න ගදන් ගානකදී මෙහෙම આવුදින් ලාභය හොන්නවොත් එයාට එක සූත්‍රයක් තියෙන මතක තියාගන්න. හරිද? ඊවසේ ගත්මිල හොයන්න කියලා ගානේ දීලා තිබ්බොත් එයාට තව සූත්‍රයක් තියෙන මතක තියාගෙන ඉන්නවා. හරිද? එහෙම එහෙම ඉන්නව මතක තියාගෙන. ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අපිට මේ ගානක් හදාගන්න ආවට පස්සේ එක සූත්‍රයක් තියෙනවා එක සූත්‍රයක් තියාගත්තා නැති. හරිද? ඒකට දේවල් ආදේශ කරලා අපි දන්නේ නැති එක උක්ත කරලා ඉවර වෙලා එයා හොයාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ මහන්සි වෙන්න එපා හැම එකම මතක තියාගන්න. ගණිතය කියන්නේ වද වෙලා කරන විෂයක් නෙමෙයි ආසාවෙන් කරන්න ඕන විෂයක්. හරිද? ගණන් කියන්නේ ඒකයි ගණිතය ඇත්තටම ගණන් ගොඩක් හදාගෙන ළමයට ගණන් කියන්නේ හරියට නිකන් මේ ගේම් එකක් වගේ. හරිම ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි ගණිතය කියන්නේ. හරිද? ගොඩක් අයට ගණන් එපා වෙන්නේ අර එහා මෙහා අර වැඩි පෙන් අනම්මනම් කරන්න ගියාම හරිද ඉතින් දැන් බලන්න මෙතනදී තරව් ගාස්තුව හොයන්න දැන් මෙතන තරව් ගාස්තුව තියෙනවා ඊළඟට විකුණන මුදල තියෙනවා තරව් ගාස්තුව තියෙනවා ඊළඟට තරව් ගාස්තු ප්‍රතිශතය තියෙනවා හරිද ඉතින් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික හරිද අපි තරව් ගාස්තුව හොයනවා ඒක සමාන වෙනවා පුතේ විකුණන මුදලට ඉදම විකුණන මුදල ගුණ කිරීම තරව් ගාස්තු ප්‍රතිශතය තරව් ගාස්තු ප්‍රතිශතය තරව් ගාස්තු ප්‍රතිශතය හරි මෙච්චර 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 එතකොට ඔන්න මම දැන් මෙතනදී නේගාණ්ඩ විතරක් නෙමෙයි මම වෙනම විශේෂ දෙයක් කියනවා පුතේ මේ වගේ දැන් මෙතන තරව් ගාස්තු විකුණන මුදල තරව් ගාස්තු ප්‍රතිශතය වගේ තුනක් තියෙනවානේ එකට එනකට වෙනස් මේ තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා එතකොට මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් දන්නව නම් අපිට එක්කෙනෙක් හොයන්න පුළුවන් නේද තරව් ගාස්තුවේ විකුණන මුදලයි දුන්න නම් තරව් ගාස්තු ප්‍රතිශතය හොයන්න පුළුවන් හරිද විකුණන මුදලයි තරව් ගාස්තු ප්‍රතිශතය දුන්න නම් තරව් ගාස්තු හොයන්න පුළුවන් يعني දෙන්නෙක් දීලා ඉතුරු එක්කෙනා නම් අහන්න අපිට ඒක හොයන්න පුළුවන් ඒ නිසා ඔයා එකක් මතක තියාගත්තාම හොඳටම ඇති හරිද දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවානේ දැන් ඔන්න මේ වගේ ගණන් වලදී ඔයා මෙහෙම මතක තියාගන්න ඕනේ තරව් ගාස්තු හොයන්නවොත් එක සූත්‍රයකුයි විකුණන මුදල හොයන්නවොත් එක සූත්‍රයකුයි තරව් ගාස්තු ප්‍රතිශතය හොයන්නවොත් එක සූත්‍රයකුයි එහෙම ඕනේ නෑ හරිද එකක් මතක තියාගන්න හරිද මේ ගණන් එපා කරගන්න එපා හරිද එකක් මතක තියාගන්න ඒකට ආදේශ කරලා ඉවර වෙලා උත්තර ගන්න පුළුවන් ඕන හැම පාඩමේම එහෙම තමයි ඔය සූත්‍ර සමීකරණ තියෙන හැම එකකම ඒක තමයි තී කියන්න දෙන කතාව රයිට් දැන් ඉතින් බලන්න තරව් ගාස්තුව දීලා නේද මොනවද දීලා තියෙන්නේ තරව් ගාස්තුව වශයෙන් 12000යි එහෙනම් 12000 ලියන්න 12000යි සමාන විකුණන මුදල තමයි අහන්නේ හරි විකුණන මුදල තමයි අහන්නේ තරව් ගාස්තු ප්‍රතිශතය 4% කියලා දීලා තියෙනවා ඉතින් පුතේ විකුණන මුදල දන්නේ නැති නිසා අපි දන්නේ නැති වුණ එකනේ x කියලා දෙන්නේ දාන්න x කියලා දාමු තරව් ගාස්තු ප්‍රතිශතය 104 නම් අපි ඒක 100න් 4 කියලා භාගයක් විදියට ලියනවා රයිට් පැයක්ම ගිහිල්ලා තියෙනවා දැනටම කමක් නැහැ දැන් ඔන්න බලන්න x හොයාගන්න මොකද කරන්නේ දැන් සමාන ලකුණෙන් දකුණු පැත්තේ ඉන්න බෙදීම 100 මෙහාට ගේනවා එතකොට යා ගුණ කිරීම 100ක් වෙනවා ගුණ කිරීම 100ක් වෙලා මේ පැත්තට එනවා එතකොට සමාන ලකුණෙන් මෙහා පැත්තේ ඉන්න දකුණු පැත්තේ ගුණ කිරීම 4 මේ පැත්තට එනකොට එයා බෙදීම 4ක් වෙනවා. එතකොට පුතේ x මේ පැත්තේ තනි වෙනවා. මොකද මේ පැත්තේ තිබ්බ 4යි 100යි දෙන්නම සමාන ලකුණේ වම් පැත්තේ බම අරන් ගියා. හරිද? රයිට්. එතකොට දැන් මේක සුළු කරමු අපි.
හතරයි මේ හතරට උඩ තියෙන මෙයා කපලා දාමු 12 12ක පුත් 3යි නේ පුතේ එතකොට 3000 බෙදීම 100 sorry 3000 ගුණ කිරීම 100 3000 ගුණ කිරීම 100 කියන්නේ පුතේ 3000යි 100 බින්දු දෙකක් මෙතනට දාමු සමානයි x එතකොට පුතේ එන්නේ 310යි එහෙනම් මේ විකුණු මුදල තමයි රුපියල් 310යි කියලා මෙතනට එන්නේ හරිද පුතේ ඔන්න එතකොට ඊඩම විකුණු මුදල එනවා රුපියල් 310 කියලා 310ක මුදලකට තමයි මේ ඊඩම විකුණලා තියෙන්නේ ඒ ඊඩම විකුණලා මෙයාට 12000කුත් දුන්නාම ඉතින් 310ෙන් 12000 අඩු වෙලා තමයි පුතේ ඊඩමේ අයිතිකාරයට මුදල ලැබෙන්නේ සමහර ළමයි පටලවාගෙන ඉන්නවා එතකොට තරව් ගාස්තු 12000යි ඊඩම වටිනාකම 310 නම් ඊඩම විකුණන්නේ 312000ටද කියලා ඒ කියන්නේ මේ දෙන්න එකතු කරලාද කියලා තමයි මේ කතාව. එහෙම නෙමෙයි කරන්නේ. එහෙම නෙමෙයි. ඉඩම විකුණන ගාණෙන් තමයි පුතේ තරව් ඒ මිනිහයාට දෙන්න ඕනේ තරව් කරුට දෙන්න ඕනේ ඉඩම විකුණන මුදලෙන් මේ 310ට නම් විකුණන්නේ 310ෙන් තමයි 104ක් වෙන 12000ට දෙන්න ඕනේ. එතකොට 310ෙන් 12000ක් අඩු කරගෙන තමයි ඉඩමේ හරි ඕ මෙතන නම් ඉඩමේ හිමිකාරයට මුදල් ලැබෙන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න පුතේ මේවා අර මං කිව්වා මේ පරණ සිලබස් එකේ පුතේ හරි ලස්සනට තියෙනවා ඔයාලට ඒක කියවගත්තට පාඩුවක් වෙන එකක් නැහැ වැඩි වෙන එකක් නැහැ කොහොමත් පුතේ මේ දේවල් ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන් ඕනේ දැන් මේ ගාන පරණ සිලබස් එකේ ටයිප් එකට ගියාට ඊට පස්සේ කලින් තිබුණ සුළු පොලි ගාන පරණ සිලබස් එකේ වගේ වුණාට ඔයාගේ ජීවිතයට අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල් මොකද දැන් මේ දේවල් දැනගෙන ඉන්නේ නැහැ කියන්නේ ඔයාලට ඒක පාඩුවක් තමයි ඇත්තටම වෙන්නේ හරිද ඇත්තටම තේ ෆයිනෑන්සින් ගැන අනිවාර්යෙන්ම ඉස්සරහට ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ ඒ නිසා මේවා දැනගෙන ඉන්න එක ඔයාලට හොඳයි හරි අපි යමු ඊළඟට හරි බලන්න ඊළඟට 15 දී හරිම ලේසි ගානක් තියෙන්නේ දිග එකක දෙකක් වූ දැක් වෙන ඍජු කෝණාශ්‍රේ වර්ගඵලය 6 x ඍණ 4යි අඳුරු කළ කොටසේ වර්ගඵලය එතකොට පුතේ බලන්න අඳුරු කළ කොටස කියන්නේ මේ දෙන්නගෙන් භාගයක් එහෙනම් අපි ඒක ලියනවා 3x ඍණ 2 කියලා. හරි ඊසි. අපි යමු ඊළඟට. හරි. බලන්න පුතේ ඊළඟට 16 වෙනි ප්‍රශ්නේදී q කෝණයේ විශාලත්වය සොයන්න. මෙතන q කෝණයේ විශාලත්වය ගන්න අංශක 90ක් sorry 80ක් දීලා තියෙනවා. ඉතින් පුතේ එතන මොකක් හරි mistake එකක් වෙන්න ඕනේ. මෙතන අංශක 80ක් වෙන්න බෑ මොකද පාට වෙනවා මහා කෝණයක් තියෙන. ඉතින් මහා කෝණයක් ගාව අංශක 80 නෙමෙයි. අපි එතනට අංශක 120 කියලා දාගෙන හදමු. හරිද? මෙතනට මම දානවා කිස්සෙල් අපි මකලෙමු 80 ගාව. හරිද? මම මෙතනට අංශක 120 කියලා දාලා වට ගාන හදලා පෙන්වනවා. හරිද? මෙතන අංශක 120යි කියලා දාලා වවට ගාන හදලා පෙන්වනවා. හරිද? ओके दें इतकोट मे समांतर रेखा देखोट पेन दिया इतको समांतर रेखा से तो कोण मत करोनी दें अपने कलिंगान खबून मनोद सरल रेखा से कोण मनोद अभी गिन गाने प्रतिमुख कोण इलाट अभी तवे गिन गाना सम सरल रेखा वक मत बद्ध को මෙතනදී සමාන්තර රේඛා දෙකක් තියෙන තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා. එතකොට මෙතනදී අපි ඉගෙන ගන්නවා අනුරූප කෝණ, මිත්‍ර කෝණ සහ ඒකාන්තර කෝණ කියලා කෝණ වර්ග කිහිපයක් තුනක් ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් නේද? නේද? එතකොට මේකට අදාළව චූටි නෝට් එකක් අපේ page එකෙත් දාලා ඇති. ලස්සන ෆොටෝ එකක් එක්ක. හරි. ඉතින් page එකත් බලන්න. එතකොට මතක් කරන්න ඕනේ මෙහෙම කැපුණට පස්සේ හැදෙන මම බ්‍රීෆ්ලි මේක වට එක්ස්ප්ලেইন කරන්නම් කියනවා විතරයි හරිද හැදෙනවා ඒකාන්තර කෝණ කියන්නේ පුතේ ඉසඩ අකුරේ හැඩයට හැදෙන කෝණ දැන් මම මේකේ මාකර් එක අරන් යන්නම් එතකොට ඔයාට තේරෙයි ඒක කොහොමද යන්නේ කියලා හරිද මෙහෙම මෙහෙම ඉසඩ අකුරේ හැඩයට යන කෝණ හැදෙනවා ඒවට අපි කියනවා මොනවද පුතේ ඒකාන්තර කෝණ ඉතින් ඒක අනිත් පැත්තට යන්න පුළුවන් මේ විදිහට හැදෙන කෝණ. ඉතින් මෙහෙම හැදුනොත් පුතේ මෙන්න මෙතනයි. මෙතනයි කෝණය. ඒක අනිත් පැත්තට හැදුනොත් පුතේ අර කලින් විදිහට මෙතනයි. මෙතනයි කෝණ. ඒව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ අගයල්ගෙන් සමානයි. Next. ඊළඟට අපි කතා කරනවා
අනුරූපකෝණ ඉතින් අනුරූපකෝණ නම් ටිකක් වැඩිපුර හැදෙනවා මේකේ ඇතුලේ අනුරූප කෝණ කියන පිටේ F වගුලේ මුළු වෙලා හැදෙන කෝණ දැන් මේ විදිහට මම F වගුරක් මෙහෙම ඇඳුත් උඩ පැත්තට හරිද මෙන්න මේ මුළු වල මේක 120යි මෙන්න මෙතන හරිද ඉතින් මේකම අපිට පැති කිහිපයකටම අඳින්න පුළුවන් ඔය F වගුරම වට පේනවදිනේ නේ පුතේ මේ පැත්තට තියෙනවා මෙහෙම එතකොට මොනවාද මේ මුල්ලයි පුතේ මේ මුල් මේ සමානයි හරිද ඒකම අනිත් පැත්තට තියෙනවා අනිත් පැති දෙකටත් ඔය විදිහටම තියෙනවා ඒ F වගුරේ කෝණය හරිද ඊළඟට ඒවත් සමානයි අවසාන වශයෙන් අපි කතා කරනවා මිත්‍ර කෝණ ගැන C අකුරේ මුළු වල හැදෙන කෝණය කියන්නේ පුතේ මෙතන මුල්ලයි කෝණය ඊළඟට ඒකම තමයි ඒ වගේම අනිත් පැත්තේ ඉන්නවා මේ පැත්තට හැදෙන්න මෙහෙම ඒත් C අකුරම තමයි මෙතනයි මෙතනයි ඉතින් මේකටත් අපි කියන්නේ මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ මිත්‍ර කෝණ වල අගය එකතු කරාට පස්සේ 180යි වෙන්නේ අංශක ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ 180යි එහෙම නැත්නම් පරිපූරකයි දැන් එතකොට Q කෝණයේ විශාලත්වය හොයන්න ඕන නම් Q කෝණය මේ පල්ලෙහා ඉන්න එක නා නේද හරි දැන් කොහොමද කරන්නේ වැඩි Q කෝණය හදන්න ඕන කොහොමද කරන්නේ දැන් බලන්න මෙතන හරි මෙතන 120 නම් මට පුළුවන් මෙන්න මෙතන කෝණය හොයාගන්න හරිද මෙතන කෝණය හොයාගන්න මෙයා මෙයා සතර රේඛාවක් කැපිලා මෙන්න බද්ධ කෝණ මෙයාත් බද්ධ කෝණ වෙනවා හරිද බද්ධ කෝණ වෙනවා ඉතින් මෙතන 120 නම් මෙතන අගේ අංශක 60යි වෙන්න ඕනේ මොකද සරල රේඛාවක් මත බද්ධ කෝණ වලට අනුව මෙහා පැත්තේ 120 නම් මේ පැත්තේ 60ක් වෙන්න ඕනේ දෙන්න එකතු වුණාම 180 වෙන නිසා රයිට් එහෙනම් මෙයා 60යි දැන් ඔයා බලන්න ඊළඟට බලන්න පුතේ මෙන්න මෙහෙම ඔයාට පේනවා මෙතන තියෙනවා මොනවාද අනුරූප කෝණ මේ කෝණයයි 60යි 60 ඒ දෙන්න එහෙනම් අනුරූප වෙන නිසා මේ 60 කෝණයයි මෙන්න මෙතන Q එක්කෙනයි දෙන්නම අනුරූප කෝණ වෙන නිසා මට ලියන්න පුළුවන් Q කෝණය සමානයි අංශක 60යි කියලා Q කෝණය සමානයි අංශක 60යි කියලා ලියන්න පුළුවන් මට අන්නේ හේතුව නිසා රයිට් ඉතින් අන්න ඒ විදිහට තමයි අපි ඒකට උත්තර ගන්නෙ කොහොමද සමාන්තර ඒකාශිත කෝණ ඒක මතක තියෙන්න ඕනේ ඒ ගැටලුව හදා ගන්න. හරි අපි යමු ඊළඟ ගානට. හරි බලන 17 දිග x ධන 3 සහ පළල 2x ඍණ 2 වන ඍජු කෝණාශ්‍රයක් x සමානයි 5ක් වන විට සමචතුරස්‍රයක් වන බවට හේතු සහිතව පෙන්වන්න. හරි. එතකොට මෙහෙමයිනේ. මෙන්න මේ විදිහේ ඍජු කෝණාශ්‍රයක් දිග x එකතු කිරීම 3යි පළල 2x අඩු කිරීම 2යි. හරි මේ විදිහට තියෙනවා කියන්නේ. ඉතින් x සමානයි 5ක් වෙනවනම්. ඒ කියන්නේ කලින් අර ආදේශ ගණනක් හදුවනේ අපි. අන්න ඒ විදිහට. ඒ වගේ x සමානයි 5ක් වෙනවනම් මේක සමචතුරස්‍රයක් වෙන බවට තමයි පෙන්වන්න ඕනේ. හරිද? සමචතුරස්‍රයක් වෙනවා කියලා තමයි පෙන්වන්න ඕනේ මේක. හරි කොහොමද පෙන්වන්නේ? දැන් මේක පෙන්වන්නේ මෙහෙමයි. සමචතුරස්‍රයක් වෙන්න නම් දිගයි පළලයි සමාන වුණා නම් හරි නේද? නේ දැන් දිගයි පළලයි උඩ එකේ වෙනස් කියලා පේනවනේ අපිට. ඉතින් වෙනස් නිසා ඒක ඍජු කෝණාශ්‍රයක්. හරිද? දිගයි පළලයි දෙන්නම සමාන වුණා නම් අපි දන්නවා ඒක අනිවාර්යෙන්ම ඇයි කියන්නේ. මේක දිග නම් මේක පළල නම් මේ දෙන්න සමාන වුණොත් පැති හතරම ඔටෝමැටිකලි සමාන වෙනවනේ. එහෙනම් අපිට එතකොට එයා සමචතුරස්‍රය කියලා ගන්න පුළුවන්. හරි. අපි බලමු එහෙනම් මෙයාලගේ දිගයි පළලයි ලියාගෙන ඉවර වෙලා එකම ගාන ආවොත් මෙයා සමචතුරස්‍රයක් වෙනවයි කියලා පෙන්වන්න පුළුවන්. හරි. කොහොමද? ඉස්සෙල්ලම අපි දිග සඳහා ප්‍රකාශනය ගමු. x ධන 3නේ. x ධන 3. ඉතින් x ධන 3 x වෙනුවට 5නේ ආදේශ කරන්න කියන්නේ නේද? ගානේදී අපිට කියන්නේ x සමානයි 5ක් වන විට මේ තියෙන x සමානයි 5ක් වන විට. ඉතින් x වෙනුවට 5ක් දාන්න. 5 එකතු කිරීම 3 සමානයි 8යි. දිගට ආව 8ක්. පළලත් බලමු. පළලට අපේ ඍජු කෝණාශ්‍රය පළල තමයි 2x අඩු කිරීම 2. හරි මෙතනටත් අපි දැන් x වෙනුවට 5 ආදේශ කරන්න. 2 ගුණ කිරීම x වෙනුවට 5යි පුතේ අඩු කිරීම 2යි. ඉතින් ඔයා දන්නවා ඉස්සෙල්ලම එකටම මෙන්න මේ ගුණ කිරීම පාට් එක කරන්න ඕනේ. දෙවරක් 5 10යි අඩු කිරීම 2යි. ඒ කියන්නේ 8යි. ඉතින් ඔයාට පේනවා දිගට ආවා 8ක් ඒ වගේම පළලටත් ආවා
අටක්. ඉතින් දිගයි පල්ලයි දෙන්නම සමාන වුණා කියන්නේ මෙයා සමාජ චතුරාශ්‍රයක් වෙනවා. ඉතින් හේතු දක්වනකොට දිග හොයලා පෙන්වන්න මේ විදියට, පළල හොයලා පෙන්වන්න මේ විදියට, චූටි වාක්‍යයක් ලියන්න චූටි වාක්‍යයක් ලියන්න අනිවාර්යෙන් ලියන්න. හේතු දක්වනකොට පුතේ අනිවාර්යෙන් මොනවා හරි හදලා පෙන්වලා ලියන්න වෙනවා. හරිද? හේතුව මෙන්න මෙහෙම ලියන්න. දිග හා පළල සමාන බැවින් සමාන චතුරාශ්‍රයකි කියලා ලිව්වම හරි. සමාන චතුරාශ්‍රයකි කියලා ලිව්වනම් හොඳටම ඇති. පාටේ ලකුණු හම්බ වෙනවා. හරිද? ඕකේ. අපි යමු ඊළඟ ගානට. හරි. 18 වෙනි ගානේදී බලන්න, හතර දිනෙකු සිටින නිවසක එක් දිනක පරිභෝජනය සඳහා ජලය ලීටර 500ක් අවශ්‍යයිලු. ජලය ලීටර 10000ක් පිරියති ටැංකියක් එම නිවසේ සඳහා දින කීයකට ඇතිද කියලා අහන්න. හරි. හතර දිනක් ඉන්න ගෙදරක එක දවසකට ජලය ලීටර 500ක් ඕනේ. ලීටර 10000ක් තියනවා නම් ටැංකියේ දවස් කීයකට ඇතිද? හරි. AC 10000 බෙදන්න ඕනේ 500ෙන්. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් මේ දින ගාන හොයන්න අපි මේ 10000 ලීටර 10000 බෙදන්න ඕනේ 500ෙන්. එතකොට අපිට හම්බ වෙනවා මේකට පිළිතුරු 2යි. දින 20කට ප්‍රමාණවත් වෙනවා මෙන්න මේ ජල ප්‍රමාණය මේ නිවසියන් 4 දෙනාට. හරි. ලේසි නේද? හරි. ඊට පස්සේ 19 දී 100%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 25000ක මුදලක් මූල්‍ය ආයතනයක තැන්පත් කළ අයෙකුට වසර 3ක් අවසානයේ ලද පොලී මුදල සෑල්. හරිද? දැන් මේ වගේ ගානක් තමයි අපි කලිනුත් කරේ. අර ඒ කියන්නේ මුදල් ණයට අරගෙනනේ. මෙතන නම් මුදල් දාලා. දෙකම එකම වැඩේ තමයි වෙන්නේ. හරිද? ණයටත් තියෙනවා පොලී ප්‍රතිශතයක්, ඊට පස්සේ තැන්පත් වලටත් තියෙනවා පොලී ප්‍රතිශතයක්. ඔය දෙකටම තියෙනවා. හරිද? මෙතනත් දැන් ඔන්න අවුරුදු ගාණක් තියෙනවා. අතනත් අවුරුදු ගාණක් තිබුණා. හරි. දැන් මේකෙදි 100%ක වාර්ෂික පොලී අනුපාතිකයකට තමයි ඔන්න මේ මූල්‍ය ආයතනය දෙන්නේ. හරිද? 25000ක් මෙයා ඩිපොසිට් කරා. අවුරුදු 3ක් මේ 25000 දාලා තියෙනවා පොතේ. මේ බැංකු පොතේ කියලා දැන් දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එක අවුරුද්දකට 107 ගානේ පොලිය හදනවා. දැන් නම් මෙච්චර හදන්නේ නැහැ. හරිද? මේ 107 ගානේ ඔන්න පොලිය හදනවා. හරි. ඒ කියන්නේ අවසානයේ ඔන්න අවුරුද්දක් යනකොට බැංකු පොතේ තියෙන රුපියල් 100 නම් රුපියල් 7ක් පොලිය හදනවා. හරිද? ඉතින් ඒ වගේ 25000කට පොලිය කොච්චරයිද කියලා බලන්න. හරිද? ඉතින් ඒ අවුරුද්දකට නේ පුතේ අවුරුදු 3කට කොච්චරද කියලා බලන්න. ඉතින් අපි සූත්‍රය පාවිච්චි කරගත්තොත් මෙහෙමයි ලද පොලිය මුදලනේ. ඉතින් අපි පොලිය මුදල හොයමු. පොලිය මුදල හොයා ගන්නවා අපි. පොලිය මුදල සමානයි තැන්පත් කරන මුදල. තැන්පත් කරන මුදල ගුණ කරමු වාර්ෂික පොලී ප්‍රතිශතය. හරිද? තැන්පත් කරන මුදල පුතේ වාර්ෂික පොලී ප්‍රතිශතයෙන් ගුණ කරාට පස්සේ අපිට හම්බ වෙන්නේ අවුරුද්දකදී මෙයා තැන්පත් කරපු මුදලට හම්බ වෙන පොලී ගාන. හරිද? දැන් අවුරුදු ගොඩ ගාණක් තියෙනවා නම් මේක අපි ආයිමත් ගුණ කරනවා වසර ගණනේ. වසර ගණන එහෙම නැත්නම් මෙතනදී කාලය කියලා දාන්න. හරිද? වසර ගණන එහෙම නැත්නම් කාලය. රයිට්. දැන් මේ විදිහට තමයි පොලී මුදල හොයාගන්නේ. හරිද? අවුරුද්දක් නම් ඉතින් වසර ගණන එකයිනේ පුතේ. ඒක නොදැම්මත් කමක් නැහැ. අවුරුදු දෙකක් නම් වසර ගණනට දෙකක් දාන්න. තුනක් නම් වසර ගණනට තුනක් දාන්න. හරිද? ගුණ කරන්න. ඉතින් පොලී මුදල හොයාගන්න ඕනේ. අපි දන්නවා තැන්පත් කරන මුදල රුපියල් 25000යි ලිව්වා. 25000යි වාර්ෂික පොලී ප්‍රතිශතය තියලා තියෙනවා 107ක්. එහෙනම් අපි 100ෙන් 7යි කියලා එක ලියාගමු. ගුණ කිරීම වසර ගණන වසර 3ක් අවසානයේ නිසා මෙතන 3යි. හරිද? වසර ගන්න උතන 3ක් දාන්න. හරිද? දැන් ඊට පස්සේ මෙයාට හම්බ වෙන පොලී මුදල තමයි ඕන කරන්නේ. පොලී මුදල තමයි ඕන කරන්නේ. ඉතින් පොලී මුදල හොයමු. මෙතන සිදු කරගමු මේ බිංදු දෙකට. මේ බිංදු දෙකක් අපි අයින් කරගමු. හරිද? ඉතින් හම්බ වෙනවා 250 ගුණ කිරීම 7 × 3 = 21යි. හරි. අපි පැත්තකින් 250 ගුණ කරගමු 21ෙන්. 250 21ෙන් ගුණ කරගමු. එක්වරක් බිංදුව 5යි 2යි.
දෙවරක් 0යි දෙවරක් 5 10න් 0.1යි එකක් ඉතිරිය දෙවරක් දෙක 4 1යි 5යි 500යි හරිනේ දෙවරක් 250 500යි 0යි 5යි 2යි 5යි හම්බ වෙනවා පුතේ අවුරුදු 3ක් යනකොට මෙයාට රුපියල් 5250ක් මුදලක් හම්බ වෙනවා මෙයාට ලිය විදියට හරිද ඉතින් අද කාලේ නම් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මත් මේ වගේ ගාණක් නම් හම්බ වෙන්නේ නැහැ 25000ක නම් කොහෙත්ම හම්බ වෙන්නේ හරිද හරි ඉතින් ඔන්න මේ විදියට තමයි පොලි මුදලක් අපි හොයාගන්නේ මේ විදිය මූල්‍ය ආයතනයක සල්ලි දැම්මම ඩිපොසිට් කරලා තියාගත්තට පස්සේ අපිට යම්කිසි කාලයක් ගියාට පස්සේ හම්බ වෙන මුදල අපි ගණනය කරගන්න අපිට ඕනේ නම් අපි කරන්නේ මේ විදියට ඉතින් ගණිතයේදී අපිට ඒක ගණන් හදන්න ඉතින් ඕනේ නෑනේ හරිද ඉතින් ඔන්න ඔය විදියට තමයි ඒක අපි හදාගන්නේ හරිද හරි අපි බලමු ඊළඟට අපේ අවසාන ගානට අපි ගිහින් බලමු අවසාන ගානේදී කොහොමද ඒක අපි හදාගන්නේ කියලා 44 සංඛ්‍යාව පොදු පදය 3යෙන් ධන 4 වූ සංඛ්‍යා රටාවේ පදයක් වේද නොවේද යන හේතු සහිතව දක්වන්න රයිට් එතකොට මොනවා හරි පදයක් සංඛ්‍යා රටාවක පදයක් වෙන්නේ නැත්තම් ඒක පෙන්වන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට හරිද ඉස්සෙල්ලම අපි හොයාගන්නවා ඒ දීලා තියෙන අදාළ සංඛ්‍යාව මේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද කියලා හරිද ඉතින් එකටම අපි කරන්නේ ඒක කීවෙනි පදයේද කියලා හොයාගන්නවා හරිද හරිද පදයක් වෙනවද නැද්ද කියලා අහපු ගමන් අපි කරන දේ තමයි මේ දීලා තියෙන සංඛ්‍යාව මේ සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද කියලා හොයාගන්නේ හරිද අපි ඒක හොයාගනිමු හරිද බලමු හොයන්න පුළුවන් වේද කියලා හරිද ඒක කරන්නේ අපි දැන් අපි දන්නවනේ tn සමානයි 3n + 4 කියලා පුතේ පොදු පදය අපි ඒ දීලා තියෙන සංඛ්‍යාව වෙන 44 අපේ පොදු පදයට සමාන කරගන්නවා 3n + 4ට එතනින් තමයි අපි n හොයන්නේ n කියන්නේ පුතේ පදේ කීවෙනි පදයේද කියන එකනේ n කියන එකකින් එන්නේ n කියන්නේ පදේ හරි එන් හොයාගන්න නම් දැන් මම ආසෙ මේක අනිත් පැත්තට ලියාගත්තා නම් ලේසි මම අනිත් පැත්තට ලියනවා 3i + 4 = 44 හරිද මෙයා අනිත් පැත්තට ලිවමු හරිද දැන් + 4 අයින් කරගන්න එකටම 3i + 4 ගාවට ඍණ 4යි 44ටත් පුතේ ඍණ 4යි මෙයාට මෙයා කැපෙනවා 3i = 44න් 4ක් අඩු කරන්න 40යි රයිට් දැන් දෙපැත්තම 3ෙන් බෙදලා දෙපැත්තම 3ෙන් බෙදන්න මෙයාට මෙයා කැපෙයි n = හම්බ වෙනවා 40ට නෑ 3ව තියෙන්නේ 39ට තියෙන්නේ කීයද 13යි 13යි නේ 13යි තියෙන්නේ ඉතින් දශම ගාණක් යනවා 40 බෙදීම 3 ගත්තොත් 1යි 3යි 1.3යි 3යි 13 3 + 3 9යි 1ක් ඉතිරියේ 10 ගත්තොත් ආපහු 3යි පුතේ එන්නේ 3 වරක් 3 9යි 1යි ආපහු 3යි එන්නේ පුතේ දිගින් දිගටම 3ේවම තමයි එන්නේ 13.33 කියලා තියලා නවත්තන්න දැන් ඔන්න එන්ට උත්තරේ හොයාගත්තනේ හරි දැන් මොකද කරන්න ඕනේ දැන් හේතු සහිත විදිහට කරන පදයක් වෙනවද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ නේද අපි කීවෙනි පදේද කියලා හොයාගත්තා හරිද කීවෙනි පදේද කියලා හොයාගත්තා හරිද පදයක් වෙනවද නැද්ද කියලා කිව්වේ නැහනේ දැන් මෙහෙම මට කියන්න මෙහෙම හරිද දැන් සංඛ්‍යා රටාවල පද දැන් අපි කියනකොට දැන් මම මෙහෙම සංඛ්‍යා රටාවක් ලියන්නකො මෙහෙම හරිද මම ලියනවා 5 10 15 20 මම සංඛ්‍යා රටාව හරිද මෙතන තියෙනවා පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ හයවෙනි පදේ ඔය විදිහට පද තියෙනවා පාට කවදාවත් හම්බ වෙලා තියෙනවද 4/6 පදේ කියන එහෙම පදයක් හම්බ වෙලා තියෙනවා ඔයාට කවදා හරි හම්බ වෙලා තියෙනවද 17 3 කාලය කියලා පදයක් නැහැ නේ ඊට පස්සේ 15.5 කියලා පදයක් හම්බ වෙලා තියෙනවද නැහැ ඍණ 4 කියලා පදයක් ඍණ 4 වෙනි පදේ ඍණ 4 වෙනි පදේ එහෙම පද නැහැ එතකොට සංඛ්‍යා රටාවක පදයක් වෙන්න පුළුවන් ධන පූර්ණ සංඛ්‍යාවක් විතරයි හරිද ධන පූර්ණ සංඛ්‍යාවක් විතරයි දැන් අපි කතා කරගෙන යනකොට සංඛ්‍යා රටාවේ පද පළමු පදය දෙවන පදය තුන්වෙනි පදය හතරවෙනි පදය ওই විදිහට ධන පූර්ණ සංඛ්‍යා වලින් විතරමයි සංඛ්‍යා රටාවක පදයක් තියෙන්න පුළුවන් හරිද දැන් මෙතන උත්තරයට ආවේ බලන්න එන්ට 13.33 කොහේද එහෙම පදයක් තියෙන්නේ අපි දන්නවා සංඛ්‍යා රටාවක 13 වෙනි පදේ තියෙන්න පුළුවන්
දහතුන්වැනි පදේ තිබ්බට පස්සේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම තියෙන 14 වෙනි පදේ. ඔහෙල 13.33 වගේ පදයක් තියෙන විදියක් නැහැ. හරිද? ඉතින් මෙන්න මේක තමයි පොයින්ට් එක අපේ ප්‍රශ්නෙට උත්තරේ දාන්න. දැන් ඔන්න අපි හේතුව හොයාගත්තා. හරිද? හේතුව මේ විදියට ලියනවා අපි. සංඛ්‍යා රටාවක පදයක්. දැන් මෙතන නම් අපේ කේස් එක මොකද? දශම ඇවිල්ලා තියෙනවා. එහෙනම් දශම අගයක් විය නොහැක. දශම අගයක් විය නොහැක. එම නිසා 44 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. ඉතින් පුතේ මෙන්න මේ විදියට ලිව්වනම් පාඩේ ලකුණු හම්බ වෙනවා. මේ විදියට කරලා පෙන්නන්න ඕන අනිවාර්යෙන්. හරිද? එන්ට උත්තරයක් හොයලා අරගෙන ඒ උත්තරේ මේ අර හරි විදියට නැහැ කියලා පෙන්වන්න ඕනේ. හරි. දශම හරි භාග නේ 13යි ඉතිරි ගණක් විදියට තියන්න පුළුවන්. අර 13යි ඉතිරි 1යි කියලා තියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? ඉතින් ඔයාලට කැමති විදියට දශම හරි භාග හරි ඍණ ගණන් આવොත් එහෙම හරි තියලා ඊට පස්සේ අදාළ දේට අනුව කියනවා දශමාව නම් සංඛ්‍යා රටාවක පදයක් දශම විදියට තියෙන විදියක් නැහැ. ඒ නිසා මෙන්න මේ පදේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙමෙයි. හරිද? භාගාවන සංඛ්‍යා රටාවක පදයක් භාගාගයක් විය නොහැක. එම නිසා මෙන්න මෙම සංඛ්‍යාව මේ සංඛ්‍යා රටාවේ පදයක් නොවේ කියලා ලිව්වා. හරි. ඔන්න ওই විදියට ඔයා ලියන්න ඕනේ. මෙන්න මේකට හේතුව මේ විදියට ගාන හදලා බෙන්නලා හේතුව ලියන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ওই විදියට තමයි අද අපේ මේ ප්‍රශ්න ටික ප්‍රශ්න 20 හදාගත්තේ. බලන්න පැයකමාරක වගේ කාලයක් අපිට ගත වුණා. හරිද? වැඩි විස්තර සහිතව මෙතන ඔක්කොම දේවල් කතා කරපු නිසා හරි. එතකොට දැන් අද උගන්වපු දේවල් වලින් ඔයාලට මොනවද තේරුනේ මොනවද ලැබුණේ කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. හරි. එහෙනම් යාළුවන්ටත් කියන්න හෙලෝ මැත්ස් ගැන වීඩියෝ එකට ලයික් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකක් එක්ක එක්මන්ට හම්බ වෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ආයුබෝවන්.